නැයි අවසරයි ගෞරවනීය සංඝරත්නේ ඒ පාසක මහතුරු සම්බන්ධ කරන අපි අද ධර්ම සාකච්ඡාවකට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන සුපුරුදු සෙනසුරාද ධර්ම සාකච්ඡාව. ඉතින් මම ගිය අප්‍රේල් මේ මාසේ අවසන් කරාට පස්සේ දැන් මේ වැඩේට බහින්න හදන්නේ. එතකොට මේ දිනවකවානුව පටන් ගත්තේ දැන් මොකක්වත් මතක නැහැ. ඒක නිසා අපි කර කර හිටියේ මේ සාමාන්‍ය බල නැහැ. කරන්නේ දසුතර සංගීත සූත්‍රය. ඉතින් අපි දාන තකරපතෙන්ලා පටන් අර ගන්නවා. ඊට ඉස්සෙල්ලා අපි පුරුදු පරිදි යෝගාසන සංස්ථාවේ ව්‍යවස්ථාව කියවන්න ඕනේ. ඒකත් නතර කරපු තැන මතක නැහැ. මං හිතා පිළියාගත්තු තොරතුරු ඇති. මේතන මම සටහන් ලියන පොතක් නැහැ. ඒක આવුත් මට මතක් වෙන්නේ පොත බැලුවොත් තමයි. නැත්තම් මතක නැහැ. මේක පරණ එක තියෙනවා පස්සේ හොයාගමු. කාගේ ළඟ තියෙන කීපාර නතර කරපු එක. මොදේ මේ කියවන කට්ටියත් ගිහිල්ලා නේ කොහෙද ගමනක්? සංසත් මාමුදු තමයි ඉන්නේ. හරිද? හොඳයි. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශන මොකද්ද මේ ව්‍යවස්ථාවද මොකද්ද කියන්නේ කියලා යෝගාස්තම කතිකාවත දෙවනි කොටස අංක කීයේ 26 ඉඳලා හොඳයි ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනුලෝමික ගිහි සංසාර අනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තන ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනා හාම ගේහසිත ප්‍රේමයේ නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග ඌද බාල තරුණයන් හාද රහස්සී නොබිනිය යුතු න වට්ටති හසන්තේන ගන්තුංචේච නිසී චේව නිසීදිතුං වත්තුස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යුහෙයින් ආරාමේහිද ගමේහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬනගා සිනාව නොකළ යුතු සල්ලේකන් අච්චන්තේන අපමත්තේන බික්කුණා කප්පියේති නකාතබ්බේහි කප්පියේහි නකාතබ්බා ආමිසත්තාය ලෝලතායි යුහෙයින් කැපත් හේන් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැමදමින්ද ගඳ දුම් මහල් මල් පහන් දෑ ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩි මහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවන සේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩි මහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළට හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණයද ඇතුළත කලහාදිය පහළවන සේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයකට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් නීට සම්බන්ධ නොවිය යුතු. තීරණයකට නොබෑ සිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන
උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝබන්තේ වංගන රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝබන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර විභූෂණාදිය පරිස්කාර භූෂණාදිය නොකල යුතුයි. අත්තකිල මතානු යෝගයට අයත්වන කාෂ්ඨවත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෝගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙක්සකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්තිය යුතු පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම් අධ්‍යාත්මක ගුණ සන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩනා කර්මස්ථාන හා රකිනා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යායින්ට මුත් සෙස්සන්ට නොදැන සේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාධි තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීමාදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතු. යෝගාශ්‍රමික කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසම යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමණේ නිකායේ ලේකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමණේ නිකායේ සංඥා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමික සේනාසනයන්හි පැවිදි ඌද උපැවිදි ඌද අපවත් ඌද ඉවත් ඌද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමණ්‍ය නිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්පදානුකූලව යෝගාශ්‍රමික ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු.
බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනුම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමික සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි નિયમિત ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරවන ශිෂ්‍යනට තුන් යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ඝණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් උවත් ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතුය. යෝගාශ්‍රමික කතිකාවත නිමි. එතකොට විනාඩි කිහිපයක් ගත්තේ කතිකාවත සිහිපත් කරගන්න. මාස දෙකකට ඉස්සර තමයි අපි කරලා තියෙන්නේ. අපි අද යනවා ඊගාවට ඒ සංගීති සූත්‍රයේ දුක නිපාති ගිය පාර නතර කරලා තියෙන්නේ. පඤ්ඤාවාදකේ විහෙසකේ ශික්ෂාපදී. ඒ විනිසක්. අන්තිමකදී විනිසවචනේ යෝගාසන සංසයදේ ආයතන කුසලතාවේ පරිසම්පාද කුසලතාවේ. දුක නිපාති බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේ දුක නිපාතයි. උලන්නේ කියන්නේ යනකොට. මේ කොමනතු. ආයතන කුසලතාවක පටිච්චසමුප්පාද කුසලතාවක. මේක තමයි කරන්න තියෙන කාරණා. ඒකද කරන්න තියෙන්නේ. කළා තියෙනවා. ඊට පස්සේ කරගන්න. ඊට පස්සේ මේක. ධාතු කුසලතාවක මානසිකාර කුසලතාවක කරලා තියෙන ඊට ඉස්සර දවසේ. ඊගාට තියෙන්නේ දෙක ආයතන කුසලතාවයි පරිසම්පාද කුසලතාවයි කරලා තියෙනවා. 26 කරලා තියෙන්නේ අප්‍රේල් මැයි. නැද්ද එහෙම ගන්න නැද්ද? ඒ වාක්‍ය නෑ කියන දේ. තියෙනවා. ඒක කියවගෙන ගිහිල්ලා ඒක කියවලා ඊගාවෙ කියවන්නේ. ඒ දෙක දුක නිපාතේ අහු වෙනවද ඔය ධාතු කුසලතාවයි මානසිකාර කුසලතාවයි ආයතන කුසලතාවයි පරිසම්පාද කුසලතාච කෙනෙක් කියවෙනාද? එතන තියෙනවා සමිඳ. ඒකට පල්ලේ මොකක්ද තියෙන්නේ? ධාන කුසල. ධාන කුසල. ඒකත් කළාද? නෑ. මං ගියාට පස්සේ කරේ නෑ. නෑ සර්. එතන ඒක කියවන්න අන්තිමට කියලා තියෙන මොකද්ද? අපි කියවලා තියෙන මොකද්ද? ධාන ආයතන කුසලචාච පටිස්ස සමුපාද කුසලතාච කුසල. ඊගාවෙක ධාන කුසලතාච ධාන ධාන. ධාන කුසලතාච අත්තාන කුසලතාච. ඒ දෙක දක්වා කියවන්නේ. මුලින් ඉඳලා දුක නිපාතේ කියවන්නේ ඉතල දක්වා. මුලින් කියවන්නේ දෙකට දුක නිපාතේ කොටස. දිගට කියවන කියලා අතන අවසානෙකින් නැතර කරන්න. අවසරයි සයින්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන දේව ධම්මා ද්වේ ධම්මා ද්වේ ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බ හේව සබ්බේ හේව සබ්බේ හේව අංගායි තබ්බං සංගායි තබ්බං පේයාලං අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දක්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් වූ දෙදෙනෙක් ඇත. එහි සියල්ලන් විසින් සමග ගැයිය යුතු. එය දෙවි මිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කතමේ ද්වේ නාමංච රූපංච අවිජ්ජාච භව තණ්හාච භව දිට්ඨිච විභව දිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිත හිරිච ඔත්තප්පංච දේව
චස්සතාච දෝව චස්සතාච පාප මිත්තතාච සෝ චස්සතාච සෝව තස්ස චාත සෝව චස්ස සෝව චස්සතාච කල්යාණ මිත්තතාච ආපත්ති කුසලතාච ආපත්ති උත්තාන කුසලතාච කවර දහම් වූ දෙදෙනෙක්ද යත් නාමයද රූපයද අවිද්‍යාවද භව තෘෂ්ණාවද භව දෘෂ්ටියද විභව දෘෂ්ටියද අහිරිකයද අනොත්තප්පයද හිරියද ඔත්තප්පයද දුච්ච බවද දුර්වච බවද පාප මිත්‍රයා නැති බවද සුවච බවද කල්යාණ මිත්‍රයා නැති බවද ආපත්ති කුසලතාව කුසලතාච ඇවැත් දැනීමද ආපත්ති උත්තාන කුසලතාවද ඇවැත්ින් නැගී සිටීමට දන්නා නුවණද සමාපත්ති කුසලතාච සමාපත්ති උත්තාන කුසලතාච ධාතු කුසලතාච මානසිකාර කුසලතාච ආයතන කුසලතාච පටිච්ච සමුප්පාද කුසලතාච තාන කුසලතාච ඥාන කුසලතාච තානද තාන අකුරු කියවන්නකො තාන කියලා තියෙනවා හරි ඒක කියවන්න අපි කියනවා කියවන්න එපා ප්‍රතිරියන තියෙනවා තාන කුසලතාච අත්තාන කුසලතාච සමාපatti කුසලතාව සමවතුන් දැනීමද සමාපත් උත්ථාන කුසලතා නෑ ඒක ඔතෙන් නතර කරන්න එපා දැන් අපි අද කියන එකෙන් නතර කරන්න ඉදිකට කිව්වොත් අටල වෙනවා පාලි ටික කියලා සිංහල ටික මේ ඒ පාලි එක සිංහල එකද කියවන්න රයිට් හරි සමාපatti උත්ථාන කුසලතාව සමවතෙන් නැගී සිටීමට දන්නා නුවණද ධාතු කුසලතාව ධාතු උන්දාච ඉන්නෝනේ කුසලතාව වෙන්නේ දිනා වයන්නේ දිවරලා දැන් මේ සිංහල එකේ ව කියලා වයන්නේ එහෙමයි ඡය යන්න වෙනවට ආ ධාතු කුසලතාව ධාතුන් දන්නා නුවණද මනස්කාර කුසලතාවද ධාතුන් මෙනෙහි කරන්නට දන්නා නුවණද ආයතන කුසලතාව ආයතනයන් දැනීමද ප්‍රත්‍ය සමුප්පාද කුසලතාවද ප්‍රත්‍ය සමුප්පාදය දන්නා නුවණද ස්ථාන කුසලතාවද ස්ථාන දන්නා නුවණද අස්ථාන කුසලතාව අස්ථාන දන්නා නුවණද මේ වේතාන කුසලතාච අට්ඨාන කුසලතාච කියන එකත් එක්ක පෙළත් එක්ක ගලපලා බලන්න ඕනේ මොකද්ද මේ අට්ඨාන කියන්නේ ස්ථාවර කරගන්නවා කියන එක මොකද්ද ස්ථාවර කරගන්නවා කියන එක ඔකේ පැහැදිලි නැහැ මේ ඥාන කියලා තිබ්බනම් අර්ථයක් තියෙනවා ඥානයන්ගේ ස්ථාවරතාවය කියලා මේකේ තියෙන්නේ ධාන කුසලතා අනිත් එක මොකක්ද තියෙන්නේ අට්ඨාන කුසලතා. එතකොට සමාපatti කුසලතාවේ තමයි ඔය කතා කරන්නේ කියලා මම හිතනවා. ඒක ඔකේ නෑ ක්ලූ එකක් පෙන්වන්නේ නෑ. අටුවාවට යනවා සයි. අටුවාවේ බලන්න යනවා. මේ මට දෙන්න පොත දෙන්න පොඩ්ඩ අටුවාව තමයි ඔය එහා පැත්තේ සිංහල එකේ ලියලා තියෙන්නේ. ඒක මේ තමා ධ්‍යාන වලටද විපස්සනා වලටද කියලා සමාපatti කුසල සමාපatti උත්ථාන කුසලතාච තාද ආයතන කුසල ඨාන කුසලතාච අට්ඨාන කුසලතාච ආයතන කුසලතාවේ ස්ථාන කුසලතා ස්ථාන දන්නා නුවණද අස්ථාන දන්නා නුවණද ඒක හරි බලල් ඒ නිසා කොයි එකද මේකේ මේ ස්ථාන අස්ථාන දෙක දන්නා බව මේ ඉංගියක් නැතුව අමාරුයි අල්ලගන්න එතකොට අසුත්තර සූත්‍රෙත් ඒක නෑ අප බල මේක බලන්න මේ දීර්ඝ දීගනිකය අටුව අරගෙන ඉන්න බලන්න ඨාන කුසල තාජ අඨාන සතිපට්ඨාන කියනකොට කියන්නේ මේ සතිය කියන එක වෙනම දෙයක් සතිය ස්ථාවර කරනවා කියන එක තව එකක් ඒ වගේම මේ ධ්‍යානයක් කියන එක ධ්‍යානයකට යනවා කියන එක එකක් ඊට පස්සේ ඒක කැමැති කාලයක් පවත්වා ගන්න පුළුවන් විදිහට ඨාන කියන එක තමයි අදිෂ්ඨාන කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ කැමැති වෙලාවක් එහි වසන්ඩ පුළුවන් ආයිති මේක සමත විපස්සනා වශයෙන් දෙපැත්තකට වැටෙනවා
අපි මේ සාමාන්‍ය ගුරුරෙක් ඇසුරෙන් ලබන්න පුළුවන් වෙන්නේ එතෙන්ද ගිහිල්ලා ඇසුරු කිරීමේ දක්ෂකම විතරයි ගුරුවරයා ඇති කරලා දෙන්නේ. ඊට පස්සේ ශිෂ්‍යයා පැත්තකට ගිහිල්ලා භාවනා කරලා කැමැති තාක්කල් එහි ඉන්න පුළුවන් ගතිය අහදා ගන්න ඕනේ. ඒක භාවනාවත් එක්කම ධාන කුසලතාවය දිනු කරනට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සිල්පද තුන නැත්නම් සීල ශික්ෂා තුන තමයි යෝගාචර දැනගන්න. භාවනා මධ්‍යස්ථානකින් දෙන්නේ මේක කරන්න පුළුවන් බැරි බව අඳුනලා දෙන එක විතරයි. ඒ දින දෙයට අනුව වචනයයි ක්‍රියාවයි ජීවන රටාවයි සකස් කරලා කැමැති වෙලාවක යන්න කැමැති වෙලාවකකින් ඉන්න පුළුවන්කම හදාගන්න ගොඩක් අල්ලන. ගිහින්න කරන්න බෑ ඒක. ගියෝ මෙහෙවිලට යා බාන කරනවා ආයෙ ගෙදර ගියාට පස්සේ ආයෙ හොදනවා. සම්පූර්ණ කක්ක. ඊට පස්සේ ආයෙ එවිලා කියනවා රී වැඩි නේ උනේ ගෙදර ගියා කක්ක ගාගත්තා කරගන්න දෙයක් නැහැ කියනවා. ඒ කියන්නේ ගියාට පස්සේ හිතන්නේ මේ මෙහෙන් කිත්ති ගිනිච්ච මේ ආభాෂය ලබා ගන්න කතාව පරිස්සම් කරගන්න. ඒක නැත්තම් වටමල්ලේ කට ඇරියා වගේ ඔය කීවන්න පටන් ගන්නවා. නිකුසංශේ කියනවා භාවනා කරන කට්ටිය වරද්ද ගන්නෙම කියාපාන්න කියලා. මම මේ භාවනා කරන මට අරග තියෙනවා මේක තියෙනවා කියලා කියාපාන්න යනවා. කියාපාන්න කිය ගමන් මේ කාම ලෝකේ වගේ කාම ලෝකේ උනත් මස්ස දැල්ල කරන පියා කුසේ කාදර පැනපු ගමන් අනිත් පියා කුසේ සේර පට කරනවා. අරුවක් කනවා මස් කැල්ලක් කනවා. මස් කැල්ල තියෙනකන් එළවනවා. ඒ වගේ තමයි තමා මොකෙක් හරි විශේෂත්වයකට පත් වෙනවා කියලා කියන්න ගියානේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා ගහනවා වට කරනවා. ගුණයක් ඇතිගෙන ගුණේ වසංගකණ ඉන්න එකයි තියෙන්නේ ගුණයක් නෑ වාගේ. ඒ වසංගක නිකන් ඉන්නවත් නෙවෙයි. ඒක ස්ථාවර කරගන්න. ස්ථාවර කරගැනීමේ ඥානෙ අතින් අන්තිමම දුර්ලභයද සමාධි. හම්බ කරන්න දැනගත්තට අද එක එකටත් තේරෙන සල්ලි වේදම් කරන්න. මේකත් සානසේ පළවෙනි කොටස මම දෙවෙනි එක හොයාගෙන ඉන්නවා. ඔබ මේක අන්තිමේ කියද්දී සල්ලික හම්බ කරන්න අද විතර දන්න කාලයක් ලෝකේ ඇත්තෙම නෑ. මේ එක එකටවත් එක එකට එක එකටවත් වේදම් කරන්න තියෙනවා. විදං කරන්න ගියාම ණයටත් අරගෙන විදං කරන්නේ අද ඇත්තටම ණයට ජීවත් වෙන්නේ ලොක්ක ඔක්කොම ජීවත් වෙන්නේ ණයට. ඉතින් ඒ නිසා ඒ අයට කිසිම වගතුවක් නැහැ. මේ නිකන් හරියට ගලක වැපිරුවා වගේ. සත්‍යයක් හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ. හම්බ කරන එක නෙමෙයි ප්‍රශ්නේ විදං කරන එක. විදං කරන්න ගියාම අපි මේ අනික් කට්ටිය කරන්න ගොඳ ඇඩ්වර්ටයිස්මන්ට් වුණා තියෙන කඩේ වුණා තියෙන කියන බල්ල මිසක් ප්‍රයෝජනෙට සලකන්නේ නැහැ පාවිච්චි කරලා. ඒ වගේම අද ඇත්තටම භාවනා කරන්න අම භාවනා මධ්‍යස්ථානට ගියාම සෑහෙන පිරිසක් ඉන්නවා සෑහෙන මට්ටමකට ඇවිල්ලා. මේ ගෙදර ගියාට පස්සේ අර සාමාන්‍ය භාවනා නොකරන අය කරන තකතිරු කන්තික සේරම කරනවා. එකිනෙකට ඒ භාවනාවට ගැළපෙන ජීවන රටාව, කතා රටාව සහ ක්‍රියාකාරකම් ටික හදාගන්න බෑ. මොකද වට වෙලා ඉන්නේ අසත්පුරුෂයෝනේ, බාලයෝනේ. ඒගොල්ලෝ දෙන්න ලනු කනවා. ඒ නිසා ඒ දැනුමක් ගුණවත් භාවයක් එකට කියනවා භව සම්පත්‍තිකර භාවයක් තේරුණාට පස්සේ නැවතත් ගිහිල්ලා එහෙම ගුණයක් භව සම්පත්‍තියක් නැති කෙනෙක් එක ජීවත් වෙනකොට තමයි අර තමන් ලබාගත්ත ඒ සම්පත්‍තිය ආරක්ෂා කිරීමේ ගුණය නැති අයට යන්නේ තමන්ට ඉන්නේ. තමන් ගිහිල්ලා ඒගොල්ලෝ කරන දේවල් කරන්න ගිහිල්ලා ආපහු සරයක් අර ඔක්කොම හොදපාලුවට ලක්ුණාම මේ භාවනා වඩපේ කරන්නට නොවඩපේ කරන්නට වැඩි පශ්චාත්තාප ඇති වෙනවා. තීරෙන්නේ නැතුව යනවා මොකද උනේ කියලා. තිබුණට තිරේ කඩනවා. ඉතින් ඒකට ගැළපෙන අර ශික්ෂා තුන. ශික්ෂා තුනේ සීල ශික්ෂාවේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා අනවශ්‍ය කතා වලට යන්න එපා. කර්මාන්තයක් කරන්ඩ බඩ රසාව යැපෙන්න එහෙම නැත්තම් කියනවා ප්‍රයෝජනෙ දහලා කරන්න. නිකන් මේ රට්ටුන්ට ඕනවට ලොකු ලොකු රසාවල් කරන්න ගිහිල්ලා අනාගන්නවා. එහෙම නැත්තම් ලොකු ලොකු මේ කෑම ආහාර වැන්න ගියොත් අනා ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි බෝධි සම්භාරවලත් ඔය සර්වච්ඡන් වහන්සේට නියත විවරණ ලැබුණට පස්සේ උන්වහන්සේ ඇසෙන්නේ බොහෝම තලසුණක් කෙනෙක් විදියට. ලැබිච්ච දේ අරසා කරගන්නවා. අරසා කෙරුවේ නැත්තම් ලැබුණට වැඩක් නැහැ. එහෙනම් කියනවා මේ ආයතන රංගන කතාව තියෙනවා නේද? කියන්නේ පංචතන්ත්‍රයද කොහෙද කියලා. ඒ මිනිස්සයා දුප්පත්. දෙවි කෙනෙකුයි කියනවා යද්දිලා 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 මට දෙන්නේ කියලා. ඉතින් මිනිස්ස දෙයියෝ කියනවා මට දුන්නොත් පරිසම් කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කියනවා මොකක්වත් නැති මට ප්‍රශ්නයක් නැහැ. දුන්නොත් පරිසම් කරගන්නම් කියලා. ඊට පස්සේ අද්ද ගල්ලන්නේ කියලා. ඒකල කියනවා මම ඔබ ඇට රතරන් දානවා. ඒක ඇහැලක් හරි වැටුනොත් අඟුරු වෙනවා. අල්ලන්න පුළුවන් හරිය නැතර කරපන්. ඒක දාගෙන දාගෙන නාරෝණ හිතන තව එක කෑල්ලක් කියන සෘස්කාර එකක් වැටෙනවා විකට. එනර්බසි අතේ තියෙන ඔක්කොම අඟුරු වෙනවා. ඉවරයි. දෙයෝ කියන තුඹ ප්‍රමාණිය දැන් නැත්නම් දෝතට අල්ලන ප්‍රමාණය වැඩිපුර අල්ලන්න කියවම වැටෙනවා.
අද මිනිස්සුන්ට ලාභ සත්කාර නිසා සංඝයා වැටලා තියෙන හැටි. අයිසාද අනවශ්‍ය විදිහට පහසුකම් දුන්නාම මේ යම් සල්ලිය පාවිච්චි කරන්න බැරි මිනිස්සු වැටෙන හැටි. ලක්ෂේ පහව ලක්ෂේ රුපියල් ලක්ෂේ සුවිප් එක දිච්ච ඔක්කොම පිළිබඳ සර්වේ එකක් කරලා තියෙනවා. සේරම තිබුණටත් වැඩි වැටිලා. මිලියනේ හම්බෙච්ච මිනිසුන්ට කරපු සර්වේ එකක් කරලා තියෙනවා. දන්නේ නැති මිනිහෙකුට රුපියල් මිලියනයක් දෙනවා. ඉවරයි. තිබුණ ටිකක් ඉවරයි. ඒක නිසා කියනවා මේ පැල වලට වතුර දානකොට අවුව වෙලා අය දවල් මත්දාන වතුර දාන්නේ පාගා මැරෙනවා. ගහට වතුර දාන්න හැන්ද වුණාට පස්සේ ගහට දරන්න පුළුවන් වෙලාවේ. ඉතින් අද කරන්නේ මේ බටීර ආර්ථික ක්‍රමයන් හල්ලි පාවිච්චි කරන දන්නේ නැති මිනිහට ගොඩක් සල්ලි දෙනවා. නාසයි. දරුවොත් විනාසයි, අප්පාගේ බෝධිලෙත් විනාසයි, මිනිසුන්ගේ විනාසයි. ඒකට කියන්නේ පාරිභෝගිකත්වය කියලා. මේ කියන්නේ ආධ්‍යාත්මික පාරිභෝගිකත්වය. භාවනා කරනකොට පුදුමයි මේ මිනිස්සු ඇයි මෙච්චර මේ අනාගන්නේ කියලා. අනාගාමි වෙන්න භාවනා කරන්නේ. භාවනා කරගන්න කරගන්න එකා ගිහිලා කක්කමයි ගාගන්නේ. කැට වෙටින් ගන්න. ඇවිල්ලා කියන බලන්නකෝ ස්වාමීන් වහන්සේ හිත වුණාට පැටිය ප්‍රශ්න මාර බලවේග භාවනා කරන්නේ. මාර බලවේගනේ තක තීරුකක්. තාන කුසලතාවය දන්නේ. මේකේ කියලා තියෙන්නේ යාසත්ත්‍ය පඤ්ඤා පජානනා එවං උත්තා ද්වාදශ පච්චාකාරං උගහාදී වශයෙන් පවත්තා පඤ්ඤා ආඨාන කුසලතාති යේයේ ධම්මා යේසං යේසං ධම්මාන හේතුපච්ච උපාදා තන්තං ධානන්ති යා තත්ත ජානතා පඤ්ඤා ජානතා ති එවං උත්තේ චක්කුංච වත්තුං කତ୍වා රූපාරම්මණං කତ୍වා උපන්නස චක්කු විඥානස චක්කු රූපං ධානං චේව කාරණං ചാති එවං ධාන පරිච්ඡින්න සමත්තා පඤ්ඤා අටාන කුසලාදී යේයේ ධම්මා යේසං යේසං ධම්මාන න හේතුන පච්චය උපාදාය තන්තං අට්ඨානಂತಿ යා තත්ත පඤ්ඤා පජානතාති එවං උත්තා චක්කුං වත්තුං කତ୍වා රූපාරාමණං කତ୍වා චක්කුය සෝත විඥානාදීනි උපජ්ජති තස්මතාන තස්මතේසං නථානං නකාරණಂತಿ එවං අට්ඨාන පරිච්ඡින්න සමත්තතා පඤ්ඤාචේ පඤ්ඤා ධාන කුසලතා අට්ඨාන කුසලතා කියලා කියන්නේ ඒ දේවල්ට පදනම් වෙන ස්ථාන අත්ථාන කියලා කියන්නේ පදනම් නොවන දේවල් අතර පටලවා ගන්න එක අත්ථාන කුසලතාවේ තාන කුසලතාවේ කියලා කියන්නේ හරියට බණවල තියෙන කරුණු කාරණා ගලපලා තේරුම් ගන්නකොට මේ දේ වෙන්නම් මේ ප්‍රතිපලයේ මේ තීරණ මේ දේ ලබන්න මේ දේවල් අනවශ්‍ය දේවල් ගාව ගත්ත ගමන් ඉතින් අනාගන්න. ඉතින් ඒක ආධ්‍යාත්මික වශයෙන් බැලුවොත් අපි හතිපාස ගැන කියනකොට විශේෂයෙන්ම කැපීට පැපි පිනිච්ච දේ තමයි ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයා මේ ඒකායන ආයම්භික වේ මග්ගෝ කියන එක පිළිගන්නේ නැහැ. සතිය සියලු දේටම මුල කියලා සර්වඥාසි කියන එක පිළිගන්නේ නැහැ. ඒ බඳිවට නානා ධර්ම භවනා, දානා භවනා කරනවා. නානා පූජාවල් දෙනවා. නානා දේවරව දහනවා. ඒකායන ආයම්භික වේ මග්ගෝ කිව්වා එමෙන්න එකක් තියෙනවා පොතේ. එකෙකුටවත් මතක නැහැ. එකෙකුටවත් හති දන්නේ කාට මතකත් නැහැ නොදන්නේ කාට මතකත් නැහැ. මොන්න විදියෙන්වත් කිව්වොත් මේ සියලු ප්‍රශ්න වලට උත්තරේ මෙතනයි තියෙන්නේ නහයට කියලා. නහයට ටිකක් තියෙනවා. අරකට ටිකක් තියෙනවා මේකට තියෙනවා කියලා උස්ස බලනවා ගිහිල්ලා තියෙන තැන. ඉතින් මේක තේරුම් අරගතර වශයෙන් මේ එකම මාර්ගය බුද්ධ ධර්මයේ. හැම දෙයකම එකම උත්තරේ තියෙන සතිපට්ඨාන කියලා බුදුහාමරෝ මෙච්චර ලස්සන කියලා තියෙදි තීරුම් කළ දෙන්න බැරිම කට්ටිය තමයි මේ සම්ප්‍රදාන කුල බෞද්ධයා. ධාන කුසලතාවය දන්නේ. ඉතින් හිතනවා මේ සතිපට්ඨානේ වඩන්න මේ දේවල් තියෙන්න ඕන කියලා ඔන්න වෙන මොකද්ද කතාවක් කියනවා. ඉතින් ඔය සතිපට්ඨානේ නැත්තම් සතියෙ ඔච්චරම දේවල් කරන්න පුළුවන්ද කියලා පොත් පෙරලා පෙන්නන්න හදනවා. ඉතින් මේ අවුරුදු 30ක් කරලා මම මේ කියන්නේ මහාන කමේද අවුරුදු 40ක් කරලා තියෙනවා කී මහානකන් දෙකම ඇතුළු මෙන්න මොනවක්වත් මං කරලා නැහැ. මං කරලා තියෙන්නේ පුළුවන් වෙලාවේ ලදලද වෙලාවේ සතියෙන් වැඩ කරනවා. එහෙනම් නැත්තම් දන්නවා මට තරම් වෙලා නැහැ. මං කරලා වැඩි ගැළපිලා නැහැ. මගේ මට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙන සතියන දිහා. කවුරුකත් පිළිගන්නේ නැහැ. ඉතින් ඒක පෙන්වන්නට පරපරා කීයක් කතා කරන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඊට තමතරව කියනවා දැන් මේ ඉන්න પરම්පරාව කියලා දෙන්න බෑ. මේකද නැති 2500 අපි ඉන්නේ. දහු නැති වෙන කාලේ. ඒ නිසා ඔය ලබන බුද්ධ ශාසනයට දාලා පස ගහමු කියන එක තමයි මුගදෙනගේ කතාව තියෙන්නේ. ඔය කියලා දුන්නොත් මේක මේකම දෙයයි තියෙන්නේ මේ සතිපට්ඨානේ. ඒකේ ඔය කිල්ලන ඔක්කොම හම්බ වෙනවා කියලා. පොඩි ළමයි පිළිගන්නවා.
මුස්ලිම් මිනිස්සු කතා දෙකක් නැහැ පිළිගන්නේ. කතෝලිකය පිළිගන්නේ. Hindu කට්ටිය පොඩ්ඩක් තතනනවා බෞද්ධයා කොහොමඩක්වත් පිළිගන්නේ නැහැ. බෞද්ධකින් ඉතින් ඕක සේනවනම් ඉතින් ඇයි මේ විතර මේ මේ තියේදී ඇයි ඉතින් අපිට මේ කියලා වෙලා තියෙන කියලා ඉතින් කරන්නේ නැහැ නේ. කරන්නේ නැහැ නේ. එකෙක්වත් කරන්නේ නැහැ. කෙනෙක්ගෙන සතිය කරනවා සතිය මේ අග බිසවට තියන්නේ දෙවෙනි බිසවට නැත්නම් තුන්වෙනි බිසවට තමයි අන්තපුර ඉන්නවා. සතිය ඉන්නවා. හිටියට අග්‍රමහීසිකාව නෙවෙයි. ඉතින් තාන කුසලතාවය දන්නේ නැත්නම් අපිට නානා දෙවිවරු පිටිපස්සේ යන්න වෙනවා. නානා දේශපාලනඥ පිටිපස්සේ යන්න වෙනවා. නානා නිලධාරි පස්සේ යන්න වෙනවා. නානා විභාග කරන්න වෙනවා. ඒ කොයි එක කෙරුවත් මේ දේ විතරේ අරස්සාවක් දෙන්නේ නැහැ. ඉතින් ඒක මතක් කරලා දෙනවා කිව්වහම අපි ඇත්තට මේක අතකින් සතුටු වෙන්න ඕනේ මේ මහසි සාහෙබ මේක අවුරුදු 50කට කලින් කියලා තිබ්බා. අචංචා කට්ට ගෙවෙනකම් කිව්වා තායිලන්තේ. ඊට පස්සේ මේ ලංකාවේ තපි ලොකු සංඥාචලා දැන් මතකම නැහැ කාටවත්. සංස්ථායේ කාටවත් මතක නැහැ. මේක තමයි නිසනවනේ දීපු පණිවිඩය කියලා. දැන් ඔක්කොම කලා වෙන මුණත් අඩුවක් දාගෙන දඟනවා. ඉතින් ඒ මොකද ඊට විශේෂයෙන්ම බෞද්ධ නායකයෝ මේක මකාගෙන යන වැඩ දැනගෙන නම් නෙවෙයි කරන්නේ. මකාගෙන යන විවිධාකාර ක්‍රම උගන්වන්න පටන් අරගත්ත බුද්ධාගම කියන්නේ මේකයි කියලා. ඒ වගේම කතෝලික ආගමට වැඩි ඉස්සරහින් ඉන්න ඕනේ කියලා කතෝලික ආගමේම වලිග හොල්ලන්න පටන් අරගත්තා. මුස්ලිම් ආගමේ දේවල්, Hindu ආගමේ දේවල්. අර අපිට තියෙන අනන්‍යතාවය නෑ. ඒක මේ වාසි අපි පටන් ගත්ත වැඩ නෙවෙයි මේක. මේ නැති 2500 දීම අවුරුදු 50කට ඉස්සලා පටන් ගන්න තියෙනවා. පටන් අරගත්තට ඒක නැගිටලා තියාගෙන ඉන්න තියෙන කරදරේ මේ මූණු දිහා බලනකොට තේරෙනවා. මේ පිළිගන්නේ නැති කවුරුවක්වත් නැහැ. ඒක උත්තර කරන්න බෑ. මෙතන නැගිටලා ගියම රිලව් කල්සංගන් කතා කරපුව කතාව තමයි තියෙන්නේ. ඔක්ක ඉන්නකොට නම් කියනවා ගියක් කතා කරමු කොහොම බෑ අපිට බෑ රහිනවා ඌ හරියන්නේ අපි කට්ටි කියලා ගියක් තමයි අතරම වැඩ කරන්න පුළුවන් අපිට. අදමු අප්පා කියන ඉතින් ඒකේ කියනවා මම පරාලගේ ඉන්නම් මේ වගේ අර ඇස්ස පහගුවන් චී කිව්වහම හතර නඩේ හතර කට්ටිය ගිහිල්ලා අනිත් දවසේ ඇස්ස දවසේ තමයි එකතු වෙන්නේ. ඒ හරිම ලස්සනයි. මේ මගේ කතාව ඔයත් තාන කුසල තායට මම දෙන අර්ථ කතන. යමකට ප්‍රධාන ආසන්න කාරණාව බුදුහාමුදුරු ලස්සනට කියලා තියේදී ඒක තබා වටපිට අත ගන්න හැටි. මේ වගේ තැනකදී අපි ඒවත් හිත යොදන එක ලොකු ලොකු දෙපෙරලියක්. ලොකු ජයග්‍රහණ කෙම කියන්න පුළුවන් පරිසරයක් ඇති කරලා තිබෙන එක. අපි නම් නෙවෙයි ඇති කරේ. අපිට තියෙන්නේ ඒක ඍජු කරගෙන යනවා නම් ওই ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්න සියරම අයින් වෙනවා. කිසි බාධාවක් නැහැ මේ ගමන යන්න. කතෝලිකයටත් බාධාවක් නැහැ. ඒ නිසා ඨානකුත ඒතියෙදී මේ නියම රත්තරන් තියේදී වෙන වෙන දේවල් පිටිපස්සේ යන එකත් අපරාධයක්. ඒක ලොකු සාංශය කියනවා ඉන්න කාලේ ඒක හාමුදුරු කෙනෙක් අපවත් වෙලා විශාලට ආදාන උත්සවය කරා. මෙහෙන් ගියේ නැහැ කවුරක්වත්. කැපකාරෙක් ගියා. ඉහිලා රෑ 10යි ආදාන උත්සවය වෙනකොට ඇවිල්ලා කොට තේමන්සේ යන්න ඉස්සලා ආව ලොකු සාංශය වන්දනා කරලා අහම්බෙන් වගේ මමයි ලොකු සාංශය කතා කරගෙන ඉන්නේ. මම මෙතන බාන කරලා යන ගමන. ඒ හාමුදුරු මිනිස්සු ඇවිල්ලා ආදාන උත්සවය විස්තර කිව්වා. බුදුම තිනගක් ස්වාමීන් වහන්සේ කතා කරලා ඉවර කරන්න බැරි තරම් මේ ස්තුති හෙලිකොප්ටරෙන් ඇවිල්ලා මල් දැම්මේ දුප විසිතුරු විය. ලොකු සාංශය හොඳයි 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 කියලා ඉතින් රෑ වුණාට පස්සේ මන්ට යන්නකෝ කියලා පිටත් කරලා කියනවා. සාරවත්ඥන් වහන්සේ වගේ අනන්ත ගුණසහිත උත්මෙක් තියෙද්දි මේ සෙලෙක්ක මිනිසුන්ට සලකන එකත් බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කිව්වා. ගුණ නැති මිනිසුන්ට සලකන එක අනන්ත ගුණ ඇති සාරවත්ඥන් වහන්සේට කරන නිග්‍රහයක්. ගුණ තියෙන්නේ ඕනතරම් පූජා වල බඩ සුදුසෙක් ඉන්නවා. මේ පුල්පිටිය වලට ගැඹලි මේ ගැරන්ටි කැපිලිටි කටුවට මොනවට මේ පවහඩායි වුන් කියන්නේ. අට්ඨාන කුසලතාවය අට්ඨාන කුසලතායි. දවසක් මේ සංස්ථාය හඳුගෙන කපවත් වුණා. අපත්තලේල විනීසානිගෝ හරින් ලබන්ජු යන්නේ අපි යනවා මේ මම යන්නේ නැහැ කියලා. උදින් තොපි මැරෙන්නේ නැති දැදී මම මැරෙන්නේත් නැහැ යන්නේත් නැහැ. මලකොල්ලෝ නෑ මක් නැහැ අපි ගා. ඉන්නකොට කියලා පුළුවන් නෝ පත්තාන ගන්න මැරෙන්න ඔකසේ මොකද දෙන්නේ? නෑ බං ඔබ දන්නේ නැහැ මේමයි කියලා. ඊට මං කෝ අහවලා ගැන කතා කරන්න ඔය. අහවලා ගැන මට ලොකු සාන්ද කිව්වේ මෙච්චරයි. ලොකුසාන්සි මට දුන්න මේක පොඩි කැල්ටියක් දාලා පාර්සලයක් අදලා මේක ආවලාට රෙජිස්ටර් කර නම් කරන්නයි කියලා යවන්න කියලා. දැන් මම ඉඳගෙන කැල්ටි එක තියහන් ලස්සන කාඩ්බෝඩ් ටේට් එක පැක්කන ගා ලොක්ක පුතු ඉඳගෙන මට කියනවා ලොකුසාන්සි මේ නම වැරදි අදහසක් ගන්න එපා. ලොකු හම්තු ඉන්න කාලෙත් මේ ආමුදුරන් සලකවයි කියලා වැරදි අදහසක් ගන්න මොකද සලකන්නේ ගුණේට නෙවෙයි කිව්වා.
මටත් යම් යම් දේවල් දීලා තියෙන නිසා මට නොකිය කිව්වා ගුණේ නැහැ කියලා මෙයා ගාව. මම ඒක විනීසාදේ කිව්වා සාංශ මෙන්න ලොක්කා දීපු සහතිකේ. විනීසාංශ ලොක්ක යනකොට පිටියට දාලා ලොක් කරලා ගිහිල්ලා තින්නේ බලව. මම ෆුල් අරසාවක් දීලා අපි පිටියට දාලා ලොක් කරලා තියලා ගිහිල්ලා තින. අපිට කාටවත් යන්න ඕනක නැහැ කිය කපස්සේ. අපිට හොඳ බඩු පෙන්නලා දීලා තිනවා. හොඳ දේ මේකයි කියලා දීලා තිනවා. ඒ වගේ වටේ ඉන්න කට්ටිය ඒක තියේදි මේ নানা ප්‍රකාර පිස්සු විකිනවා. අපි නොවනකොට ඒගොල්ලෝ හිතන මේ নানা ආකාර පිසුකෙන්නේ නැහැ කියලා ಗುಣ දන්නේ නැතුව කියලා. නෑ ಗುಣ දන්නවා. ඒක ಗುಣ නෙමෙයි නුගුණ. ලෝසාත් ඉන්න කාලේ පින්නලා දීලා තිබ්බා මේව කරන්න එපා. මෙන්න කරන කෙරුවාවල් මෙන්න දිනු වෙන හැටි වැටෙන හැටි. මේ හිඳ කාමරු කෙනෙක් ඒ වගේ 60 වෙනි උපන්දිනේට විශාල 69ක් ගන්නලා 8 පිටර 6යි පින්කම. ඉතින් ආගන්තුක ආවසාන්තර වන්දනා කරන එක දැක ගන්න තමයි. මම ආවල් පින්කමට යනවා. හොඳයි කියලා ගිහිල්ලා නැගිටිනකොට කිව්වා ගියාට කමක් නැහැ එන්න එපා. මම අතන පඩිවල නැගිනවා. මොකුත් නැහැ දීපහම ඩොක්ක හුජ්ජ වෙන්න අනින්නේ. උතට රත්තරන් මුද්ද මෙතන දීපහම හොල්ලේ සම්පූර්ණ නම්බුකාර විදියට කිව්ව බොහොමදයි. පින්ගම් වලට ගියාට කමක් නැහැ ආපහු නාවට කමක් නැහැ. එතකොටයි මේ ආමුරන්න තේරුනේ කාටද වදින්නේ කියලා. පිනු පිනුවට මංවත් අයියේ වගේවත් අයියෙන් කතා කරන්නේ නැහැ. ගියාට ගමන්නේ ආපහු නාවට කමක් නැහැ කිව්වා. එච්චරයි. ආයෙ ඉඳ දෙන්නේ නැ නිසන්ව නේද. වැරද්ද කළා නෙමෙයි. මේ අනවශ්‍ය පින්කම් වල සම්බන්ධ වෙන්නේ. පින්කම් කියන්නේ නරක දේවල් නේ. පින්කම් කියන්නේ නරක දේවල් නේ. අට අවුරුදු 60 සම්පූර්ණ වෙලා වස්ම මම හිතන්නේ 30 ගන්න. ඇත්තටම කියනවා ඉතින් උත්සව කරන්න වටිනවා මොකද. වටිනා දෙන්නේ. මේ භාවනාවත් තියදී මොන පින්කම්ද? චෝ අද කියා ගන්න බෑ හරි අපේ පන්දිසාමිස ගල්දුවේ ප්‍රසිද්ධ වුණේ තෑග්ගට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ල කියන ආටිකල් එකකින් දැන් 50 ගණන් වල ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ විශාල ව්‍යාපාරයක් පටන් ගන්න හදනකොට වෙසක් උත්සවය කියලා බලනකොට බණ අහන්න කවුරක් අත්ද ලෝසයි එතකොට ඒ පන්දිසාංශ හරි දක්ෂයි බණ උට කියලා ගෙන්නගත්තේ බලනකොට ඒ යාගන්න ඉර ගන්න තැනක් නැති නාකිටියි ටෝච් කියන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවනේ වන්දනාන් පස්සේ ගෙදර යාගන්න විදියක් නැතුව ඒ කට්ටිය ඉන්න පන්සලේ ඉකතුලා දැන් බණ අහනවා පන්සලේ බණ ලියලා අන්තිමට කිව්වා ඒ වෙනකොට කට්ටිය පුළු පුළුවන් කට්ටිය වෙසක් බලන්න ගිහිල්ලා තොරන් නොයි ඔලිවකෝ නටනවා යටතකිලි නටනවා බලන්න ගිහිල්ලා බණ අහන්න කවුරක්වත් නැහැ පස්සේ ලියුමක් ලිව්වා තෑග්ගට සුදුසු අපූර්ව වෙසක් සැරසිල්ලක් කියලා පස්සේ දිනවින පත්‍රයේ බෞද්ධාංශ එක නයිලා පළ කරා දැන් ගල්දුවේ වෙසක් තරම් ගන්නවා ගල්දුවේ ඇතුලේ මට හිතනවා පත්‍රිකා ටිකක් 1000ක් විතර ගෙනිලා තොරරයට තියලා තියන්නේ මෙන්න ගල්දුවේ ලොකු සංහසේ දිනු වෙනකොට කියපු වචන දැන් කෙරෙන්නේ මොකද්ද කියලා කියන්නේ ඉතින් ඒ නිසා ඒ ස්ථාන කුසලතාවය සහ ධාන කුසලතාවය කියලා කියන්නේ අපි විහි අර මනමේ කුමාරය කරපු විදිහට වැද්දාට කඩුව දීලා මස්සද්දට දෙනවා වැද්දාට වැද්දාට කඩුව දීලා රාජකුමාරට බැඳපු රාජකුමාරට කපුව දෙනවා අපරාධයක් ප්‍රාදයක් දේතු හරි වැටිත දෙයට නොදන්නවන නිකන් හිටපන් ඒක වෙනම දෙයක් නොහඹුනා දෙයකට කඩුව දීලා හොබිනා දෙයට මේ කපුව දෙන එක ඇයිති ආසේවනාච බලන්න තමයි ඒක මම කෙලින්ම ගියන්න යෝජනා කරා ගියෝ කෙලින්ම කරන්නේ මම මේක දන්නවා මේකයි කල යුත්තේ කියලා ඒනත් ගොඩ ඉඳගෙන පීනන්ට ගන්න ඉගෙන ගන්න කට්ටියනේ මම ඒකෙන් කියන්නේ නැහැ මේ පැවිදි වෙච්ච ඔක්කොම මේක හරියට දැනගෙන ඒ කරලෙන් බහලා ඉන්නවා කියලා ඊට වැඩි නරක ආදර්ශයක් තියෙනවා ඊට වැඩි නරක ආදර්ශයක් තියෙන සංගයාගේ. නමුත් කම්පැනි එකක් තියෙනවා අපේ. අඩු ගන්න ඉෂබාල ඉන්නවනේ. අඩු ගන්න දුපුරුගඳගෙන ඉන්නවනේ. ඒ අඩු ගන්න කියනවනේ අපි පැවිදිනේ මහා මේ භාවනා කරන්න කියලා කරන්නේ නම් ඒක නෙවෙයි. කරන්නේ නම් වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් සංගයාගේ එහෙම නැත්නම් ගිහිය ටික සාලකනවා කොච්චර කරත් ඔය ආම්ද ඇංගිලා හරි භාවනා කරන්නේ නැති කියලා. පේනවා නටනවා පේනවා. ඉතින් ඒක නිසා ගීයන් කියලා ගන්න දෙන්නේ ගණ්ඩම දෙයක් නෑ මොකද අර සුමානික සරයක් ඇවිල්ලා නැත්නම් සුමානක් වෙදිනලා භාවනා කරනකොට නොතේරෙනවා නෙවෙයි කියන කතාවෙන් තේරෙනවා ටග් ගන්නකොට තේරෙනවා කියලා. හැබැයි ඒකට අර තාන කුසලතාවය දන්නේ ඒකට ගැළපෙන්න ප්‍රතිූපදේශ වාසියත් පුබ්බේචක මේ සත්පුරුෂ සංසේවන ධම්මාර ධම්මෘතියව දවත් කරන්න බෑ. එළියේ ඉන්න හරියක් ඉන්නේ ඔක්කොම පිටුපියට. ඊවට ගියාට පස්සේ ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩේ නෙවෙයි. ඉතින් ඒ වුණාට පස්සේ සෝරි කියලා හිතනවා අර කාමෝ හිටපන්සෙන්නේ පටලවිල නෑ උන් ඉන්නේ ඒකමනේ. අර මේක දන්න මනුස්සයාට අටහන කුසලතාවය තියෙනවා. මේ අදාළ දේ මේ 230 කරන්ට් එකට ප්ලග් කරන්න තියෙදි 120 ට ප්ලග් කරුවට කමක් නැහැ. 120 230 ප්ලග් කරුවොත් පිච්චෙනවා.
එහෙනම් 3 pin plug එකයි 2 pin plug එකයි කියලා 2 AC DC කරන්ට් වල හරියට plug එකට repair plug කරන්නේ. අපි නෑ. අපි ටක් ගාලා ගියම් plug කරලා බලනකොට වැඩි ඉවරයි. ඒ නිසා අද විතර මෙච්චර බණ හෙන මෙච්චර බණ දන්න මෙච්චරම ධර්මාන ධම්ම ප්‍රතිපත්තියේ නොයදෙන යුගයක් ඇත්ත නේද? ඒක පිළිබඳව කාටවත් කියන්න ඕන නෑ. ඒ කට්ටියගේ බඩදවිල්ලෙම තේරෙනවා. ඊපස්සෙ ඉන්නේ කරගන්න දෙයක් නෑ. ඉතින් මොනව කරන්නද ඉතින් අර ඒ පරිසරයට වැටිලා ඉතින් හදාගන්නවා කියන එකත් ඔය හිතන තරම් ලේසි නෑ. ඒ හිතන තරම් ලේසි නැති එකේ බරපතල පැත්ත තියෙන කාන්තාපක්ෂයට. කාන්තාපක්ෂයට මේක හොඳටම තේරෙනවා. කරගන්න දෙයක් නෑ. යන්න තැනක් නෑ. ඔබට මේ මට බයිනෝ බාන්ත මෙච්චර සැට බණ කියන අපිට ඉන්න තැනක් හදලා දෙන්නේ නෑ කියේ. ඉතින් හදලා දුන්නත් රණ්ඩු කරගන්න. දුන්නට පස්සේ ඒ ඇතුලේ අලි රණ්ඩු. ඒ නිසා ඒ ඇත්තන්ට හොඳටම තේරෙනවා මේ පෞල් කනවා කිව්වහම පැහැදිලිව ප්‍රකාශ කරනවා. අය අපායක් ගිහිලා කරන්න දෙයක් නෑ දුන්නේ මේකෙදි කනවා. ඉතින් ඔය කිව්වට කොහෙද ගිහිල්ලා ඉන්නේ? කොහෙද අපිට බණක් භාවනා කරන්න ඉන්න තැනක් නෑ කියේ. දැන් නැතිකම නෙවෙයි ගියාට පස්සේ මේ අයිතිවාසිකම් නෙවෙයි තනිස් දෙක දෙමින් නැති පැත්ත කරලා දෙන මල උලව්ව කාලා භාවනා කරපියා කරන්නේ. ඒ වෙනකොට අරක දන්නවද මේක දන්නවද අර සාහිතකයේ තියනවද මේ සුසුකම තියනවද කියලා නටනකොට අර පැවිදිණ එකේ තියෙන මේ උදකලාව විවේකයට දෙමින් තනියන. ඒ නිසා මේ බොහෝම සරලව කියන බලක් වැඩි සරල නිසා නෙවෙයි. යම් වෙලාවක Tamanta මේ භාවනාවක සතිපට්ඨානේ භාවනාවේ පිහිටීම සතිය පිහිටීම හිටියනම් ඒකට සුදුසු පරිසරය ලබා දීමට කියන අනුග්‍රහය කියලා. එහෙම නැතුව ඕනේ පරිසරයක උඹට හැදෙනවා හැදියන් කියලා එහෙම හැදෙන්න බෑ. භාවනාවේ මුල් ප්‍රදේශයේ අර පරිසරය දෙන්න ඕනේ. ඒකට සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. සාමාන්‍ය බුද්ධිය නැත්තම් ඒක වැටෙනවා මේ ප්‍රතිરૂප දේශ වාසියේ නෑ. සුදුසු පරිසරේ නෑ. එහෙනම් කරන්න බෑ. දැන් බුද්ධෝත්පාද කාලේ තියෙනවායි කියලා කියන්නේ සුදු පරිසරයේ තියෙනවා කල්යාණ මිත්‍රයෝ ඉන්න සද්ධර්ම ශ්‍රමණේ තියෙනවා කියන්නේ දුර්ලභ දේවල්. ඉතින් ඒකට අනුව ජීවත් වෙන්නේ නැත්නම් ධර්මයට ඒ ටික කරලා දෙන්න බෑ. සාමාන්‍ය බුද්ධියෙන් අපි ධර්මයට කළ යුතු අනුග්‍රහ දැනගෙන ඒ දේවල් අපි කරලා දෙන්නේ නැතුව ධර්මයෙන් කරන්න තියෙන වැඩ මේ පරිසරය ලබා දීමෙන් මිස පරිසර ලබා දීමේ නොදීමෙන් ලැබෙන ගොරෝසු වැඩ ධර්මයෙන් කරන්නේ නැහැ. ඒතර ධර්මයට වැඩ කරගන්න යන්න බැරි වෙනවා. ආ මේකට කියනවා ඨාන කුසලතාච අඨාන කුසලතාච කියලා. මේ මේක දින තියෙන පဋාණේ කියලා තියෙන සූවිසි ප්‍රත්‍යයෙන් අල්ලලා දීලා තියෙන හරි ඈතට ගෙනියලා තියෙනවා. නමුත් භාවනා කරන අයට මම කියනවා ඒක ටිකක් කැපිපේනවා. විපස්සනා කරන අයට තේරෙනවා මේ ලෝකයේත් එක්ක ඉඳලා ගණ්‍යා කරේ බැඳලා කුල්‍යා කරේ බැඳලා මේ වැඩේ කරන්න බෑ. ගණ්‍යාගෙන් වෙන් වෙලා කුල්‍යාගෙන් වෙන් වෙලා කරන්නත් බෑ. ඒ නිසා ඒගොල්ලෝ තියාගෙන ඉන්න ඕන සිව්පසේට. දායකව ඉන්න ඕන සිව්පසේට. හැබැයි දායකවට මේ ගිහියන්ද ස්වාමි වෙන්න දෙන්න නරකයි. ඒගොල්ලෝ සිව්පසේ සැලයක් දීප්ති වෙයි අපි ආදර්ශයක් තියාගෙන යන්න ඕන. යන්න බැරි මොකද ඔක්කොමලා දෙන්නේ වැරදි ආදර්ශයක්. මේ රවුම ගහලා එනකොට ආපත්‍ය දේශනා කරන්න හම්බු කෙනෙක් හම්බෙන්නේ නැහැ. වෙන මොකක්වත් තියා. මෙහෙම ආපත්‍ය දේශනා කරන්න ඕන කිව්වට මොකද්ද කියලා අහනවනේ. දන්නේ නැහැ. කියලා දෙන්න ඕනේ ලියලා. එක දවසක් ලියලා දෙන්න ගියා මටත් වැරදුනා. එමිසම් කරකෝලතරියෝ කියන්නේ ඔලියලා දිය පුරුදුත් නැහැ. මේ මෙහෙමයි සාංශ අපි නම් කරලා නැහැ කරන්නෙත් නැහැ. මේ මොකද්ද ඒ කියන්නේ අහලා නම් තියෙනවා. මේ මේ වස්පවර්ණ දවසේ කරනවා. ඒක මිකක් තියෙනවා. දැන් නැහැ. වෙන ඕන දෙයක් කියන්න දෙන්නම්. ඒක ඇර වෙන ඕන දෙයක් ඔබ අන්තිට මොනවද ඕන දෙන්නම්. මම දන්නේ අපි දන්න ඔබ අන්තිව ආව තියෙනවා කියලා දෙන්නේ. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා ඉතින් කොහෙද මේ යන්නේ කියලා. يعني පරිසරයක් කියන්නේ මේ සතිය පිහිටව ගන්න පරිසරයක් නෙවෙයි තියෙන්නේ. සතිපට්ඨාන පරිසරයක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද හදලා තියෙනවා? තව හදනවා. ඒ හදාගෙන කිසි තැනක මේක නැහැ. ඉතින් ඒක තියෙන්නේ කැලේනේ. ඒක තියෙන්නේ ගහක් යටනේ. ඒක තියෙන්නේ ශුන්‍යagaraනේ. හදන්නේ මොනවද? හදන්නේ ඊට වෙනස් දෙයක්නේ. ආන්නේ දෙක අතර වෙනස බලනකොට අද මේ තියෙන නව තාක්ෂණ යටේ මේ අනු අපි කොහෙද යන්නේ? ඒක නෙවෙයි මේ අටුවාවේ පෙන්වන්න හදන්නේ හේතු ප්‍රත්‍ය දෙක. අරක තමයි අරකමයි. ඒකමයි කියන්නේ. තමන්ටේ ගැළපෙන තැන හදාගන්න එක තමන්ට කරගන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම වලට බෑ තමන්ට ඒ දේවල් ලැබල දෙන්න. සත්පුරුෂය ගාව තියන්න එපා. අසත්පුරුෂය ගාව තියන්න එපා. සත්පුරුෂ වෙන තැන යන්න. ප්‍රතිරූප නොවන තැනක ඉන්න එපා. ප්‍රතිරූප දේශික වාසය කරන්න.
ඉතින් ඒ සඳහා අපකප වේලා වැඩ කරනවා නම් අපිට ඒ ධර්මයේ සියුම් කටයුතු ටික වෙනවා. එහෙම නැත්නම් පဋාණේ නෑ. සති පဋාණේ කියලා කියන්නේ සති ඨාන. පဋාණ කියලා පොතකුත් තියෙනවා. අපි ධර්මයේ පဋාණ සම්බන්ධතාව 24 පෙන්වන එක ලුකුවර කතා කරනවා. කතා කරාට ඒකෙන් වෙලා තියෙන්නේ අර බුද්ධ දේශනා තියෙන විවහාරාර්ථය දාර්ශනික අර්ථයකට ගිල්ල දාලා. එතකොට මිනිසුන්ට ඒක තේරුම් ගන්නම කල්යනා. සති පဋාණේ පෙන්වන බුරුම කට්ටිය කියලා කියන්නේ උකණ්ඩිත්ව පග්ගන්තිත්ව පත්තරිත්ව පවත්තති තු ඨා ප පဋාණ කියන්නේ පයන්න විසරක් විස්තර කරනවා. එළලා හොඳට පැතිරෙන විදියට තාවුර වෙන විදියට ඨාණයට පයන්නක් එකතු කරලා පဋාණ කරලා කියන්නේ තිනො ප්‍රතිෂ්ඨාවක් ප්‍රතිෂ්ඨාව කියන වචන සිංහලේ තියෙන එක දුරට තාවුරු කරගන්න. හරියට කටුමැට පිටියකට කුහුල්ල ගුලියකින් නමල ගාවගේ තක් ගාලා අල්ලන්න ඕන. ආයෙක ගැලවිලා වැටෙනවා නම් සතිපට්ඨාන හිටින්නේ නැහැ. ඉතින් මේ පරිසරය ලැබලා දෙන එකේදී කට්ටියත් එක කරන්න බෑ. මේ ළඟ ඉන්නේ අපි ඔක්කොම මේ අපි ඇතුළු කරන්නේ ගෙවල් දොරවල ඉඳද්දී යම දූතයෝ යම රජුරන්ගේ ගෝලියෝ අදින්නේම කක්කාවට ඒ වෙනුවට වැඩි හොඳ පැත්තකටලා ඉන්නේ. ඉන්න බෑ. ඉන්දියාවේ ඒගොල්ලෝ කොක්ක දාලාගෙන උඩ පුළුවන් නම් භාවන කරපන් යකෝ කොක්ක ගින්දකම් පොළවේ පුළුවන් නම් කරපන් යකෝ කොඩි ගහයට කියලා අපිට නිකන් සත්තක් දාන්නේ. එහෙම කරන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ. ඒක තමයි ඨාන කුසලතාවේ අඨාන කුසලතාවේ තේරුම. ඒ කියන්නේ ඇසුරු කළ යුතු අය කවුද? ඇසුරු නොකළ යුතු අය කවුද? ඇසුරු කළ යුතු අය පුළුවන් තරම් ඇසුරෙන් අයින් වෙන්න ආද. ඇසුරු නොකළ යුතු අය කොටු කරන්න හදලා අපි රහු බඳිනවා. එතකොට මේ දෙක අතරේ ක්‍රියාකරණක අඩු ගන්න පැවිදිලා අවුරුදු 10ක් ඇත්තකට ලයින්දේ කියලා කියනවා. මේක තීරුම් ගන්න. ඇතුළු කළ යුත්ත නොකළ යුත්ත කරන්න වැඩිමාල් ස්වාමීන් වහන්සේ කොච්චර පරිස්සම් වෙනවාද කියලා. මේ අනන්ලෝමික ගී සංසර්ගයේ ඇති වෙන විදිහට කටයුතු කෙරුවොත් සිවුර හිටින්නෙත් නැහැ. ධර්මයේ හිටින්නෙත් නැහැ. විනේ හිටින්නෙත් නැහැ. ගියන්න ඕනේ පයින්නම් ගෙනියන්න පුරුදු වෙන්න පුළුවන්. කරන්නේ ඔය අඹගාත්තේ හාමුදුරුවෝ රාමඤ්ඤනිකා ඇති කරන මුල්ලිච්ච හාමුදුරුවෝ ට බලවක හාමු පන්සල පූජා කළා තියෙනවා. ඉතින් මේ හාමුදුර ඉතර ප්‍රසිද්ධත් නැහැ මම හිතන්නේ ඒක. හැබැයි හොඳ උගතක්. එතකොට ඒ හාමු ඇවිල්ලිවල කියලා තිනවා හාමුදුරනේ මේ අපේ ළමයිට කියනවා මෙතෙන්නේ ළමයින්ට පාළි මොනවද තව භාෂාවල් වගේ උගන්වන්න කියලා. ඒ හාමුදුරුවෝ තීව කරන්න ගියා කරදරයි මාත්‍යා. මට ඒක කරන්න බෑ කියලා. මම ආවේකට නෙවෙයි. මම එන පින්නපාතික නිහයිටුව සිටවල මේ ඔබ හන්සර ඔක්කොම සිව්පසේ ඔක්කොම දීලිවල්ලා මේ වැඩේ කරන්න බෑ. ඊට පස්සේ ආම්සෝ කියනවා මම මේ ගන්දරුවන්ට භාෂාව උගන්නන්න නෙමෙයි පැවිදිුනේ මහත්තයෝ කියන්නේ. ආම මහත්තයා. ඒ නැති යනතන බලාගෙන ඉන්නවලු ආම. පාත්‍ර ගත්තලු ගියා. කවුරු හරි උදව්වක් කෙරුවොත් ඒකට ආයෙ බලාපොරොත්තු වෙනවා. ඒකට කතා කරලා කියන්නේ මේ සිවුරු දාන්න ඉස්සෙල්ලා උඹලත් එක්ක කරන්න දෙනව නෑ අපි. සිවුරු දැම්මට පස්සේ ඇවිල්ලා අපිට සැලසුම් හදන්න ඉන්නවා. බල කණ්ඩ බොණ්ඩ දෙන එක වෙනම දෙයක්. ඒක බුදුහාමරණ කඩ සැලකිල්ල. අපිත් ඒකෙන් කොටහක් නැහැට කාලා ජීවත් වෙනවා. හැබැයි පහඳින්න නම් බෑ. බුලට ඕන පැඳිල් නම් බෑ. ඉතින් මේ සංස්ථා අපේක පටන් ගන්න කියලා දෙපලක ඉන්න තැනක් නැහැ සංඝයාට පස්සේ මේ කොහොම කටුමැටි පිටි වලින් කුඩු කුඩාරන් 10ක් හදලා හාමුදුරු දහනම්පත් නතර කරලා තවිල තියෙන වේලෙන්ද ඉසල්ලා. කටුපැට වේලෙන්ද වෙලා නැහැ උපසම්පදා කරන්න වෙලා තියෙනවා. ඒක කලි වල වැඩි ඒගොල්ල කියලා තියෙනවා මෙච්චර මහන්සිලා ගම්මු මෙහෙම කරා දැන් ගම්මුගේ මේ සාංගික දානවලට එන්න ඕන මෙච්චර කරලා දීපු කට්ටිය ඒ උදාන්ති අර 10 දෙනත් අරගෙන අකුලවගෙන ගිහිල්ලා තිනවා යන්න ඕගොල්ලන් ඉස්තන ඕගොල්ල තියාගන්න අපි මේ පටන් ගන්න හදන වැඩි ඕකට නෙවෙයි පටන් ගත්තේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හිතලා තිනවා අනිවාර්යයෙන්ම සලකන්න එපා දැන් මේ විදියට මේ කටුමැටි වේලෙන් ඉස්සලා ගෙවල් හදලා දීච්ච මිනිස්සු කිව්වනම් මේව හලකන්න එපා කියලා දුසංශේ කල්දේවන් නිසංශේ කතා කරලා ඒ වගේ මුල් මුල් වෙච්චෙව්වා දෙකක් තුනක් අතහැරලා තමයි කියලා දීලා තියෙන්නේ මේ සංඝයා වටනෝ ගෙවල් වලට වැඩි ہے۔ මොන ගෙවල් හදාගන්නilla ඒක ප්‍රශ්නයක් නෑ අවශ්‍යයි ගෙවල් අවශ්‍යයි නමුත් මේ දෙන ආදර්ශය හොඳ නෑ ඉතින් ඒක තමයි මේ වස්තු නැතිකම නෙමෙයි දුප්පත් වෙන්නේ හේතුව වස්තු ඕන තරම් අපිට තියෙන හැටි හොඳටම වැඩි අපේ දෙම අපියන්ට එක බලනකොට අපිට ඒක පාවිච්චි කරගන්න TypeError ඒක තව තව දුර්වල වෙනවා මේ පත්‍ය වැඩි වෙනකොට දෙමාපිය ගුරුතුමෝ අතර සම්බන්ධතාවේ ගෝලියෝ සහ ගුරුවරු අතර සම්බන්ධතාවේ පැවිද්ද සහ සංඝයා අතර සම්බන්ධතාවේ රජුරෝ සහ රට අතර තියෙන සම්බන්ධය සියරම අද අවුල් වෙලා තියෙනවා මොනකින්වත් නෙමෙයි මේ පත්‍ය
ඒකෙමයි මනින්න හදන්නේ. තවතුරත් එතෙන් යන්න හදන්නේ. ඒතරට ඨාන කුසලතාවේ නැති වෙනවා. ඒ වෙනට අඨාන කුසලතාවයක් වෙන හැම කෙනාම හිතනවා අතමිට කාසියපණ හොඳ හැටි තියෙනවනම් හිටගෙන මම දිවි ලෝකෙම වවන්නම් කියලා කොහින් හරි සල්ලි ටිකක් හොයාගත්තා නම් මට සීල අධිකාරී ශක්තිය එනවා. ඒතකොට ඕන කෙනෙක් ඉන්ජුයිජු කෙනෙකුට එනවනේ. ඒ නිසා බල්ලු මරලා හරි ගමන සල්ලි හම්බ කරන යුගයක් තියෙනවා. ඒකට තමයි ඔය ඨාන කුසල අඨාන කුසල කියන එක දන්නවනම් අපි මේ ගීකියක් අතහැරිය කොච්චර දේවල් අතහැරලාද. දැන් ඊට පස්සේ දැන් මේ මොකටද අඬන්නේ? වත්තර වත්තර කියලා අස්තර දතනිය වන්න හදන්නේ මේ පොඩි දේවල් වලට මොකටි? ඒ නයි නේවන්න ගත්ත ගමන් අයිය කියවෙනවා පෙන පොබ්බන්න. ඉතින් ආචාර්ය මොන දෝන කරන්න කියන්න මම ඕන දෙයක් කියලා දෙන්න. හරි මේ කියන්නේ එනකොට කිලිමනුසයා හිතනවා යකෝ මේක මේ දිනදේ යුගයට දාගෙන දෙනවනේ. ඒ නිසා ඉතින් ගිහිය කියලා කරගත්තාම ඔක්කොම හරි ගියා. ඔක්කොම හරි හැබැයි. ඔක්කොම හරි. විවේකේ නැතිද? ඔය නැත්තම් මේ පිරිච්ච ගතිය හිතේ සාසන සම්පත්තිය නැතිද? ඒකට පුදුමාකාර පෞරුෂත්වයක් තියෙන බෑ. මේ දේවල් ලැබලා ඒව හරියට යොදවලා කිසි කෙනෙකුට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. ප්‍රත්‍යයට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. මේ ධාන කුසලතාවය කියලා කියන්නේ සිංහලෙන් සාමාන්‍ය කියනවා උදකලාවයි විවේකයයි විශ්‍රාමයයි. අට්ඨාන කුසලතාව කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඉතින් ඒක අතහැරලා මේකට එනවා කියන්නේ නිවන් දැක්කට පස්සේනේ පුළුවන්නේ. අපිට රාහුල හමසෝ කියනවා මහත්යෝ බාම පැවිදි වෙන්න නම් රහත් වෙලා ඉන්න ඕනේ. පැවිද්ද හරියට කරන්න නම් රහත් වෙලා ඉන්න ඕනේ. පැවිදිලා රහත් වෙන එක නෙමෙයි තියෙන්නේ. රහත් වුණාට පස්සේ තමයි පැවිද්දක් හරියට කරන්න පුළුවන් වෙන්නේ. පැවිද්ද කරන්න මේ රහත් වෙලා ඉන්න ඕනේ. නැතුව කරන්න බෑ. පේනවනේ මේ වෙන දේවල්. කවුද අහුවෙන්නේ නැත්තේ? මේ ලාභ සත්කාර වලට. ඒවට අහු නොවි මේක කරන්න රහත් වෙලා ඉන්න ඕනේ කියලා ඒ ශාංශ මේ ආප්තෝපදේශයකට කියනවා. ශාංශ රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ පැවිදින්නේ මං යන කාලේ මං යනවා ඒ දවස්වල හම්බෙන්නේ. ඒකට කියනවා මේ මහානකම කිව්වත් මහානකම වුණත් හරියට කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. නැත්නම් රාජරාජ ඇමචුරු ඇවිල්ලා දාපු ගම මොකද අහුවෙන්නේ නැත්තේ. අනිවාර්යයෙන් මේගොල්ලෝ දානවා කොක්ක දාන්න ඕන තැන දානවා. දාපු ගමන් කරා. ඉතින් ඒක නිසා එව්වට ඒව දැනගෙන තියන්න බුදුහාමුදුරුවෝ මේක ඇත්තනම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කියන්නේ. සංගීතය කියලා කියන්නේ බුදුහාමර හැමතරම දේශනා කරපු දේවල් සංගීතයට සමග එකතුලා සජ්ජායනා කරන්න මේ වගේ සාකච්ඡාවට ගන්න කියලා උන්වහන්සේ අපත් වෙන ඉස්සෙල්ල ලියලා තියෙනවා. ඒක දැනගෙන මේකට අහු වෙන්න පුළුවන් නිසා. නමුත් ඒක නෙමෙයි වෙන්නේ නම්. වෙන්නේ නම් යන්නේම අදින්නේම ලාභ සත්කාරයටම. ඒක දිහා බලනකොට දැන් ඒ සමහර පැතිවල ඒව එකක් සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ආහවචා කරන වාතාවරණ තිබ්බ TV උඩ බිම බලනවා මෙහෙම දෙයක් අහලවත් නැහැ නේ අපි මේ බුද්ධාම කියලා හිතාන තියෙන්නේ මොකද්දනේ මේ විවේකයක් හුදකලාවක් නෙවෙයිනේ කතාවේ තියෙන්නේ කොහෙන්ද මේවා එන්නේ කියලා ඉතින් ඒ පැත්තෙන් බලනකොට හැම සූත්‍රෙම තියෙනවා ඒ දෘෂ්ටි කෝණයෙන් බලනම තේ දෘෂ්ටි කෝණය නෙවෙයිනේ කියන්නේ බණ කියනකොටත් කියන්නේ මේ මිනිස්සු කෑකෝ සංගහන බණනේ එතකොට අර විවේක වෙන පැත්තට බණ කියන කතාවක් නැති වෙනවා නමුත් මම පැහැදිලිව කියනවා ඒ නරක ඉතින් ආදීනාව පැත්ත ඔච්චර උනාට මම අවුරුදු 10ක් ගිහිව ඉඳලා තියෙනවා කතාව දැනගෙන. දැන් මේ ගහතුරුමට පටන් ගන්නකොටම කියලා දැනගෙන කිසිම බාධාවක් ආවේ නැහැ මට. හොඳටම තරුණ වයසේ, බඳින වයසේ, හොඳ රසාවක් කරන වයසේ හැම පැත්තරම හැකියාවල් තියෙන වෙලාවේදී හොඳට තේරෙනවා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කරන්න ඕන මේකයි කියලා දන්නවනම් ওই කවුරු මොන පද ගැහුවත් නටන්න ඕන ගමන් නැහැ. තමන් ඒ පාරේ යන්න එන්නෙත් නැහැ කවුරුත් මේ අචන දෙකයි කියන්න ඕන දෙක කියනවා කිව්වට පස්සේ එන්නේ ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ මැස්සෙක් වහන්නේ බලාදගෙන ඉන්න අතන ඉඳලා කතා කරන්න මට එලිපත් වෙලා දීපුවාම පල්ලේ වතුර ටැංකිය ගාවට විසින්ට ගන්න එතනින් යට ගමනේ කිච්චනයි මේ අපි මේ හදාගත්ත භාවනා මේ පැවිදි තොපේ වලට නෑ අපි අනේ වාල ළමන්නේ අනේ පින් මේ පවු නොකරන්නේ අපේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ මේ අහිංසකව අපි ඇවිල්ලා පැත්තකටලා ඉන්නේ එකට ඉන්නේ පාරම යන්නේ. ඒ හොඳට මතක තියාගන්න මම දැන් වෙන තැනකට ඇත්තට කියන්නත් බෑද මේ. මේ Nissan වගේ වෙන තැනකින්ද කියනවා මිසක් ආ. වෙන තැනක කියන්න බෑ. මොකද හැම තැනම තියෙන්නේ වට කරලා අනිත් පැත්තේ. ඒකට වේදිකාවක් නැහැ. මම කියන්නේ ඒ අවුරුදු 8 9 මම හොඳටම කරුවා. දක්ෂකම කියන්නේ පත්තදා බලන්න මන්ටමේ. ඒකට මට තේරෙනවා මහාන වුණත් කරතයි කිය. මේ විදි වුණත් කරන්න පුළුවන් කිය. හැබැයි ඒකටම මෙහි පරිසරය ලැබුණා. ඒ දෙක කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. එහෙම කරන කෙනෙකුට වෙන පරිසරයක් හම්බුනා ඌ ඒකට කාරණේ යනවා.
මේකට ඇවිල්ලා තව ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා නම් එයා සිවුරු ඇරලා යනවා. ඒ දෙකම හරිනවා කියන එක කුසලතාවයක්. එන්න තම අපේ පොටෙන්ෂල් එකක්. ඒකට කියනවා විභව ශක්තියක් තියෙනවා අපි ගාව. ඒකට කියනවා භව ශක්තිය කියලා කියන භව අපි භව පෙරකල පින කියලා කියන ඔක්කොගෙම තියෙනවා. එකෙක් ගියත් නැත්නම් මේ වැරදි පාර යන සංඝයා කෙනෙකුටත් කතා කරලා කිව්වොත් පිළිගන්නවා. හැබැයි ඒකට හරියට ආදර්ශ දෙලා කියන මෙන්න මේ ටිකයි කරන්න තියෙන්නේ කියලා. ඒක තමයි ලොකු සාංශලට වඳින්න වටින්නේ. මොකද ඒ නැති පරිසරයක හදලා දුන්නා. පුදුම පරිසරයක් හදලා තිබ්බා මේකේ. මේ කරගෙන යන්න පුළුවන් පරිසරයක්. ඉතින් ඒක ලොකු සාංශල සංස්ථාව කරගන්න බැරි වුණා. සංස්ථාවට ලොකු සාංශ කියන්නේ අහන්න නෑ තුරියා. දැන්ටත් නෑ සංස්ථාවේ ලොකු සාංශ පිළිබඳව සැලකිල්ල. ඒ මොකද ඒක කැලේ පැත්තට හැන්නෙන්නේ. කියන්නේ විවේකයේ පැත්තනේ. ගෝසාව පැත්ත නෙමෙයි. ඒකකට තාන කුසලතාවයෙන් තමයි කතා කරන්නේ. මම ඒ අතින් බලනකොට ලොකු සාංශික හොඳ ආදර්ශයක් කියලා මට කියන්න බෑ. මොකද මාත්‍යමාලාට ඔය පාහිට හැදලා කටයුතු කරන වෙලාවල් තියෙනවනේ. ඉතින් ඒක තමයි මට චෝදනා කරනවා මේ නිසන්වන්ට ගැළපෙන්නේ නැති වැඩ කරන්නේ. මම පුළුවන් තරම් බලනවා කාටවත් බාධා වෙන්නේ නැති විදිහට මගේ වැඩේ මම කරනවා. මගේ පරිශ්‍රණය දිගට කරන ගමන් ඒ තමන්ගේ අර මූලික පෝජාව ලැබෙන පරිසරය කඩා ගන්න නැතුව කටයුතු කරලා මෙහෙත් මේ වීකේට තියෙන සම්බන්ධය තියාන කටයුතු කරන්න බැරි කමක් නැහැ. ඒක වෙයි ඔක්කොම කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඉල්ලා හිටින්නේ දැනගන්න ඕනේ සතිය දැනගත්තට ප්‍රතිපත්තානේ නොදැනගන්න ඉඩ තියෙනවා. සතිය දැනගත්තට ප්‍රතිපත්තානේ දන්නේ නැහැ. ඉතින් ඒක මේ කාන්තාර වැවෙන ගස්කොළන් මේ නිවර්තන කලාපයේ වර්ෂා කලාපේ වැවෙන්නේ නැහැ. වර්ෂා කලාපේ වැවෙන ගස්කොළන් කාන්තාරේ වැවෙන්නේ නැහැ. පවන්න බෑ. අන්නේ දේ දැනගෙන ඒ පරිසරයට ගැළපෙන විදිහට කටයුතු කරන්න ඉගෙන ගන්න. ඔය පුද්ගලික වශයෙන් නම් තියෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන. හරිම අමාරුයි කියලා දෙනවා. ඇමරිකාදී මිනිස්සු නිතරම කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ අමුමමු ඇමරිකන් කාර් මේ මොකද්ද සම යහපත් ජීවන රටාව කියන්නේ. කො මොකද්ද සහ මේ යහ ජීවනයේ කියන්නේ සම්මා ආජීවය කියන්නේ. පින්නන්ට ආදර්ශයක් නැහැ. ඇමරිකාවේ ඇත්තේ මෙන්න මෙහෙමයි කරන්න ඕන කියලා පින්නන්ටවත් ආදර්ශයක් නැහැ. මං කව පුළුවන් නම් මෙහෙට එන්න. ඇයිල ඉඳලා බලන්න එහෙම පුළුවන් පාර බව පේන්න තියෙනවා කියලා හිතෙනවලු. ඒකට පුළුවන් නම් කියලා දෙන්න කියලා. ඉතින් මං කවදාවත් මං උත්සාහ කරන්න හරියම ආරවි කියන්නේ. පුඩිලම ඉන්න කොහොමඩක්වත් කරන්න බෑ. යන හොඳට භාවනා කරන වැඩි හිටි වහන මොකද්ද මේ යාපදි මම ඉඳලා ඉන්න පොඩ්ඩක් බොනවලු. ඉතින් අපි ඒකේ ස්වභාවය. අර මයිතගිනේ කියන මේ විල්සන්ද කොහොද? වාට තොඳු ලස්සන ජීවිතයක් ගත කරන්න ඕන වෙලාවක එන්න මයි ළඟ බොණ්ඩ තියෙනවා. හොඳ සීරිය හොඳට භාවනා කරන මිනිසෙක් මේ කියන්නේ. මේ බඩු තියෙන ඉතින් මේ කොහොමද මෙහි ජීවත් වෙන්නේ වුණ නැතුව? මොකක්ද එතකොට වහන්සලා මේ ජීව රටාව කියලා කියන්නේ? ඒක වැරදි බව පිටන්නවා. ඉතින් මං කෝ මේ වගේ තැනට ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් එන්න පුළුවන් වේද කියන්නේ බෑ. පින්නන්න පුළුවන්. ඒක ටික තමයි මට හිතුනේ මේ. හැබැයි මං දන්නවා ෂුවර් ඔය මං කියපු කතාව මේ අටුවාවේ තියෙන අර්ථකථනය දෙන කෙනෙකුට එච්චරම ප්‍රියමනාපේ නිකන් නැහැ. ඒගොල්ල අර්ථකථන දෙන්නේ මේ හේතුප්පත්ති ආරම්මනප්පච්චෝ කියන විදිහට අවිජ්ජාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා විඥාන ඇති වෙනවා කියන එකයි ඔය කියන්න හදන්නේ. ඒක නිවේ කියන තියෙන්නේ සත්‍ය කරගත්ත සතිය වැඩෙන්න නම් සතිය සුසු පරිසරයේ ඕනේ පරිසරයේ දෙන එක සතිය දන්නේ නැහැ. සතිය වඩන එක අදින්න ඕනේ. කුලකාන්තාවක් බමුණු කාන්තාවක් හෝ රාජකුමාරිකාවක් බැඳගත්තට පස්සේ ඊයම්මන්ඩිට බෑ හැමතැනම ඉන්න. එයාට සුසු මේ පතිකුලේ සකස් කරලා දෙන එක බඳපිය කාගේ වැඩේ. කාලකන්‍ය හට ඒක තේරෙන්නේ නැහැ. භූගින උඹ කුරුරු කියලා බෙබු බහල කුඹර කොටපංගු මොකද්ද උඹට තියෙනවා මාරු මට වගේ අතපය හතර තියෙනවා නේ. ඔයගොල්ලෝ පට්ටියක් අර උරේ දාන කියලා පට්ටිය බඩුරිය විගුණන වරේකෝ කියලා. මේ කුලකාන්තාවට කරන්න බෑනේ. කුලකාන්තාවට ඒ අරසාව දෙන්න පුරුෂයා දැනගන්න ඕනේ. මේ වගේ සුකුමාරයි මුලදී සතිය. සතියට පරිසරය දෙන්න තම තමන්ගේ දැන ප්‍රමණය දැනගන්න කියන එකයි තියෙන්නේ. අටමාරනේ ඒක තාපයක් ප්‍රභාගයක් විතර තියෙනවා අපේ විෘත්ත සාකච්ඡාවට. අද මෙල්බන් වල කට්ටිය දන්නේ නැහැ කරනවා කියලා ඒ නිසා සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මම ආර්දනා කරනවා සභාවට විෘත්ත සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කළා ප්‍රකාශන ප්‍රශ්න යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න කියලා.
විශේෂිකර ගන්න කාරණා තියෙනවා දැන් කයට ස්පර්ශයක් කියන්නේ කියන්නේ අසතන නාසයේ නිවනේ ශරීරයේ ඉදිරියට පිටට අනිත්‍යම වේසාන්දි වන හැටියට කියන පුළුවන් මේ ශරීරය අනිත් කොටස් වලට යම් කිසි බාහිර ස්පර්ශයක් ලැබෙනකොට දැන් උදාහරණ ගත්තොත් දැන් මෙතන පොඩි මේ සිමෙන්ති වාල්ය යනකොට ඒ දැනෙන කඩගතිය ඒ කඩගතිය සිමෙන්ති කියන කඩගතිය කියලා හිතුවහම ඒ කඩගතිය දිගටම කඩගතිය වශයෙන් පීඩාකාරී ගතිය වශයෙන් පවතින. ඒකෝ මේක සිමෙන්ති කඩගතිය නෙවෙයි මේ සිමෙන්ති කඩගතිය වෙන්න පුළුවන්. ඒවන මේකම මගේ කයෙ තියෙන කඩගතිය කියලා වෙනස් කරගත්ත. කොහේ කඩගතිය නැතිවෙන්න පටන් ගන්න. කඩගතිය ඉතරනවා ඉන්නවා අය බූල් බට් පස්සේ නේද? කුසෙන් කොටේ වන්නා නම් කුසෙන් කොටේ වාලිය කොට අර එනේ බූල් ගතිය. ඒක ඇඳේ තියෙන බූල් ගතිය වශයෙන් ගත්තොත් ඒ බූල් ගතිය වෙනස් කර කර පෙන්නනවා. හැබැයි කුසෙන් කොටේ තියෙන බූල් ගතිය කියලා හිතාගෙන ආත්ම පිටක් කරනකොට තදේලා අයිඩියා මාරු කරන්නට වගේ තියෙනවා. එහෙනම් මේ මම අහන්නේ ඇත්තට මේ බාහිර පරිසරයෙන් ඉදිරිපත් කරන දැන් රස්නේ සීතල ගතිය තුන ඒකත් තද රස්න තියෙනලාට මේ දැන් එකක් දාගෙන තද රස්න එක කිය ASCII කියොත් ඒ කවදාවත් ඒ රස්නේම තියෙන්නේ හැබැයි රස්නේ ප්‍රශ්නේ වශයෙන් මුණ දුන්න ඒක බාහිර රස්නේ යන මත කරලා මේක මගේ ඇගේම තියෙන එකක් නේද කියලා ඇතුළට දාගත්තම අර බාහිර වෙලාවෙදී අර තරහ තියෙන හින්දාත්ද දන්නේ කොහරි ප්‍රශ්නෙම තියෙනවා හරි මේක මගේ ඇඟේ තියෙන එකක් නේ බාහිර එක හේතුවක් කියලා මට තද වෙනවා රත් වෙනවා හීතල වෙනවා ආයේ ඒක අතර අර ඉස්සක් තියෙනවා ඒ වගේ එහෙම විනාශ කරනවා එහෙනම් මට මම හිතනවා මම මේ කඩේ කීයක දකපු නැති නම් මේ කතා කරන්නේ ඇත්තටම මේ හරි ධාතු මම ඒ ධාතු වශයෙන් මෙනෙහි කරනකොට ඒ ධාතු පිටින් එන ඒ ධාතු ටික හේතු වුණාට තමයි ඇසේ ටික කීයකට කිතම තමයි වැඩ කරන්නේ ඒ බුදුන්ගේ ලස්සන විස්තර කරනවා මම දන්නේ සෞත හතරක විතර තියෙනවා හොඳට තියෙනවා පේස කරන්දක සූත්‍රයේ මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි එකේ පටන් අරගන්නේ පේසට පේස කියල කියන්නේ අසාරෝහක අස්වැලින්දෙක් මනුෂයා ඒ කොටත් අටදී සමාදන් වෙලා තියෙන බුදුරජාණන් ශ්‍රී ළඟට ඇවිල්ලා කන්දරක මන්දන මොකක්ද සූත්‍රේ නම කන්දරක වෙන්නේ ඇවිල්ලා වන්දනා කරලා කියනවා මේ මාසේ අන්ත අපි ගියවා තීටියට මම අටදී සමාදන් වෙලා ඉන්නේ ඔබ වහන්සේ වැඩියයි කියලා සන්තෝෂයි මම දෙන්න මොනවද දෙවන්න නැහැ මේ අතෙන්ට කණ්ඩගෙන ආපු ආහාර ටිකක් තියෙනවා කියලා දෙනවා. අතර බුදුරජාණන් කියනවා මේ පුරුෂෝදාති හතර දිනක් ඉන්නව කන්දරක මේ විස්තර වශයෙන් විස්තර කරලා බැලුවොත් ඒක ලොකු වාසියක් වෙනවා. ඒකට කියනවා නේ සාංශ මට නම් ඒක ආයෙන්න වෙලාවක් නැහැ. මට හිතේ වැඩ කොටක් තියෙදි මං ආවේ මං යන්නම් කියලා. ඒක ගිය ගමන් ආනන්ද හැමතුරු ඇවිල්ලා උපස්ථානට ආවට පස්සේ බුදුරජාණන් කියනවා මේ මනුස්සයා මේ බණ ටික අහන්න හිටනම් මෙතන සෝවාන් වෙන්න තිබ්බේ කියලා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට ඒතෙන්ද එයා යන්න හදනව නම් සර්වඥන් වහන්සේ නමකට කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් හිටපන් මේ මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනාගෙන කියන්න හදනවා කියනකොට අනේ සෝන්ත අපි ගියන්න වැඩ කොටක් තියෙනවා. ගිහිල්ලා ඉන්නම් කියලා යනවා. බුදුහාමුදුරුවෝ ඒක ආනන්ද හැමතුරුන්ට කියනවා. කියන්නේ බුදුහාමුදුරුවන්ට පුළුවන් නම් අරුගෙන් කලිසමේ කොණින් හරි අල්ලලා නතර කරනවානේ. පොඩ්ඩක් හිටපන් යකෝ කියලා. ඒක කරන්න බෑ. කරන්න යන්නත් එපා. ඌට යන්න ඕන යන්න ඕන ඊට පස්සේ හතර දෙනාගෙන කියනවා අත්තන්තප පරන්තප නේව අත්තන්තප නව පරන්තප කියලා එකක් කියනවා මේ මොකක් හැප්පුණත් ඒකේ තැවීමත් තපනයක් වෙහසක් තියෙනවනේ ඒක ඇතුලෙන් එන එකක් කියලා දැන් මෙයා කියන්න හදන එක එහෙම නැත්නම් කියනවා නෑ ඒක කොට්ටේ ප්‍රශ්නේ මේ බාහිරේ කියලා මේ පොළවේ ප්‍රශ්නේ ධාතු බාහිර ධාතු නිසා තැවෙනවා එහෙම නැත්නම් කියනවා ඇතුලට ගත්තොත් තැවෙනවා ඊට පස්සේ මේ දෙකේ එකතු වෙන නිසා තැවෙනවා කියලා මේ දෙකෙන් පරිබාහිරව තැවෙනවා කියලා. මොනවා කියන මේ හතරම වැරදි. හතරම අල්ලලා තිනා Hindu කාරයෝ. නැත්නම් කලින් අල්ලන්න බෑ කියලා මුදාවේ පරිසම්පාද දේශනා කරනවා. ඒ කියන්නේ දැන් මට මේ අපි දෙන්නේ ගත්ත මේ හැංගවිල මට බයිනම්. නැත්නම් ස්තුති කරනවා. එතකොට මට කිතේ ඔයාව ඔය බැන්නට මගේ වැරද්දක් නේ බනින්නේ. මම බාර ගත්තා නම් ඉවරනේ කිව්වොත් මම අත්තන්තප වෙනවා. ඇතුළත තැවෙනවා. ඒ මනුස්සයාගේ ඇති වැරද්දක් නෑ කියලා. දැන් ස්තුති කරනවා. ආයතු කරනන්ට මට ස්තුති නැබී යුත් එක්නේ මම
මම එහෙම කේ කිව්වන මෙයා වැඩන්නේ. එහෙම නැත්තම් එතකොට අත්තන්ත ඒ කියන ඇතුළත ගුණ නිසායි මේ මට ජය ලාභ සත්කාර ප්‍රසන්නතා ලැබෙයි. දැන් ඉතින් මේ හාමුදුරන් හොඳ තේරුමක් තියෙන සමාජයේ ඉන්නකොට නරක නරක වශයෙන් දකින හොඳ හොඳ වශයෙන් මේ හාමුදුරන්ගේ ගුණ එකට දාන්න පුළුවන්. හොඳ නරකද ඒතකොට බාහිත පරන්තප බාහිර ප්‍රශ්නය. නෑ අපි දෙන්න නිසාමයි මේ ගුණ නුවණ හොඳ නරක මතුවෙන්නේ කියන ඒත් ඇරදී. අපි දෙන නැතුව ගුණක් නුණයක් නැහැ කියව ඒත් ඇරදී. ඒක දැන් මේකට දෙන්න උත්තර නැහැ නේ මේ උපසමන්ත කේන්ද්‍රී ගන්නේ ඕකට ඔයි කියච්චර කිව්වත් කේන්ද්‍රී ගන්නව ඇහිනවනේ හරි මට තේරෙන්නේ නැහැ සාමාන්‍ය කියන ඇත්ත කතා මේ විදිහට පුතාලා හතර පැත්තකට මේක කියන්නේ චතුස්කෝටික ප්‍රශ්න කියලා එතකොට ඉස්සර තිබුණ ප්‍රශ්න විසඳන ක්‍රම ඉතින් ඒකෙදි බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා පිටින් ඔන්න ඝන එකක් හැපෙනවා ඝන එකක් නේ පොළවේ වාඩි වෙලා එතකොට මට රුස්සන්නේ ඉතින් මන්දන ඒක යන්නෙම නැහැ දැන් පොළවේ යන්නගෙන මට ජීවත් වෙනවා ඉතින් වෙන න්‍යාය ධර්මයකට දැම්මොත් මේක මේ ධාතු මනසිකාරයක් කියලා ගන්න පුළුවන් ගන්න බෑ බාහිරේ දාලා ඉවරයි. ඒනොට ඇතුළත ගන්න පුළුවන්. ඒත් හරියන්නේ නෑ. දෙයෙන්සේ කතා කරනවා මේ ඇතුළත පිටත ඝණය අයියගම රළු ගතිය ඇඟට දැන්නට පස්සේ ඇති වෙන ද්වේෂය තියෙනවනේ. ද්වේෂය මගේ. ඝන ගතිය හෝ ඒක තියෙන මේක නෙවෙයි. ඒ නිසා අයියේ වෙලාවේ මට ඇති වෙච්ච නදකින් කියන ගතිය මගේ. ඒක පටිච්ච සම්පන්නයි. ඒක දිහා බලපන්. අර කොට් එක වාඩිලා ඉන්නලා මේක සැපයි. හුඟක් පුළුත් තන කියනලා මේක සැපයි සාපේක්ෂව. දැන් ඝණයකටත් කොට්ටේට වැඩිය හොඳ නැහැ. ඒ නිසා මේ මෙතන ගන්නෙ ඝණය නෙවෙයි ඇතුළත පිටත දාන්නේ. ඝණයක ගැටීම නිසා ඇති වෙන නුරුස්නා ගතිය. එහෙම නැත්නම් කොට් එක වාඩි වෙනවා. හරි සනීපයි. එතකොට රුස්නා ගතියක් පහළ වෙනවා. එතකොට රුස්නා ගතියටයි ඒ වෙලාවෙ හැටගත්ත දේ දකින්න ඕනේ අපි ඒ වෙනුවට ඒකට හැප්පෙන්න ගත්ත ඝනකම හෝ සිසිල්කම ගත්තොත් පැටලෙන. ඒ නිසා ස්පර්ශයක් ඇති වෙන්න නාම රූප දෙක එකතු වෙන්න ඕනේ. එකතු වෙනකොට මේ ස්පර්ශය නිසා වේදනාවක් හිතෙනවා වේදනාව නිසා සංඥාවක් ඇති වෙනවා අපිට. ඒ සංඥාව මං ඒ හැදියාව හැටියට ඝන දෙයට කැමති නෑ. මෙලෙක් දෙයට කැමති, සමහරට මෙලෙක් දෙයට කැමති නෑ, ඝන දෙයට කැමති. ඒක හේතුඵල ධර්මයක්. කොට්ටේවත් ඝනේවත් නෙවෙයි. ඉතින් සබුද්‍රඥාන් මේක විග්‍රහ කරන්නේ එතන ඇති වෙන භෞතික වස්තු මත නෙවෙයි. ඒ භෞතික වස්තු මතට අපි ආරූඪ කරන නාම ධර්මයක් තියෙනවානේ සංඥාවක් තියෙනවානේ. මේක ඝන දෙයක්, මේක සිසිල් දෙයක් කියලා අන්නේ ඝන බව සිසිල්කම සාපේක්ෂ දෙයක්. ඝනයට සාපේක්ෂව සිසිල හොඳයි. සිසිලට සාපේක්ෂව මෙලික ගතිය, සිතිල ගතිය ඝනේ හොඳයි කියන එක තමයි පටිසම්පාද කියලා ගන්න. එනිසා ඒ අත්තන්ත වහින්ත පරන්තප කියන වචනය සූත්‍ර හතරක පාවින කන්දරක සූත්‍රය තියෙනවා අට්ඨක නාගරද කෝල තව සූත්‍රයක තියෙනවා ඊගෙනසේ කතා කරලා කියනවා මිනිස්සු හැම වෙලාවෙම එක දෙකට බෙදාගෙන එක්ක බාහිර දාන එක්ක ඇතුළට දාන දෙන්නම අහුවෙලා මේ කචයන් හම්දුරට කතා කරලා කියනවා මෙන්න මේ වගේ තමයි මිනිස්සු හැම වෙලාවෙම දෙකට බෙදලා එකට හොඳ දාන එකට නරක දාන දාපු ගමන් අහුවෙලා දෙක නෙමෙයි හතරට දාලා ගත්තත් ඔය ඇති වෙන මේ කිරේ ඇති වෙන ආකල්පය ගැන අපි සලකා බලන්න මේකට මන අපාකල්ප අමනාපාකල්ප හරිනවා ඒකනම් එතන එතන පහළ වෙන එක. ඒක මගේ හැදියාව හැටියට පහළ වෙන එක. ඒක පටිච්චසමුප්පන්න මිස මේ හැප්පෙන ඝන පොළවේ ඝනකම හෝ කොට්ටෙ මෙලෙකම නෙවෙයි ගන්නදී. ඒට ඇති වෙන දෙයට දාගන්න තරම් අපි තා පොඩ්ඩක් මූල ධර්ම දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නම් කිරීම හඳුනා ගැනීම දෙකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. හඳුනා ගන්නවයි කියන්නේම නම් ගන්නවා කියන්නේ මේ ඨාන කුසලතාවය. ඒක ස්ථාවර කිරීම. දැන් මම මේ කට්ටිය දැකලා දැන් මේ ආසුන් අඳුරගත්තා. නැත්නම් මේ කට්ටිය මම දන්නවා කියලා දැනගත්ත ගමන් මගේ ඇසුර එයාගෙත් එක්ක වැඩි වෙනවා. අනේ කවුරුත් අඳුරන්නේ මෙයා තමයි මම දන්නේ කියලා. ඒ විදිහට කොයි දේ හෝ කොයි දේ නමක් දැනගත්ත ගමන් අරමුණු කරපු ගමන් නිමිති කරපු ගමන් ඒකත් එක්ක ඇසුර වැඩි කර ගන්න හදනවා. ඇසුර වැඩි වෙනවා. ඒක තමයි ටෙක්නික් එක. ඒ නිසා මොකකටවත් කොයි මට්ටමේදී අඳුනා ගැනීමක් නම් කිරීමක් මෙනෙහි කිරීමක් කරන්න එපා. එතකොට ඊගාවෙකට මේක තල්ලු කරගෙන යන්න පුළුවන්. ඊගාට මතුවෙන චිත්තක්ෂණයක තල්ලු කරගෙන යන්න පුළුවන්. අපි ධාන කුසලතාවය වැඩි කෙරුවොත් ස්ථාවර කරගත්ත ගමන් ඊගාට එන අරමුණ පැත්තක තියදී මේකෙම හිත කොක්කවදිනු. ඒක විහිං කරගන්න දෙයක්. ඊගාට එන චිත්තක්ෂණයේ දුනතබ තිබුණ චිත්තක්ෂණයේ තියෙන ආකල්ප ටිකට අරමුණු වලට නිමිති වලට කොක්ක ගහගන්න ගතියක් තියෙනවා. ඒකක ගැහුවොත් ඊගාට එන චිත්තක්ෂණයට ඊගාට එන අරමුණට ඉඩ නැහැ. අපේක හිත පිරලා තියෙන්නේ. මේ ටෙක්නික් එකක් විදිහට මේක පාවිච්චි කරලා මුලදී නෙමෙයි කිරීම අපි කරනවා. නම් කිරීම කරනවා, අරමුණු කිරීම කරනවා.
නමුත් විපස්සනාට වැඩනකොට ඒ ඔක්කොම අයින් වෙලා සා මේ මේකට කියන්නේ සන්තතිය කියලා. ඔය එනේ ඒකට යන්න හරි. එනේදී ප්‍රවාහයට යන්න හරි. ප්‍රවාහයට යන්න හරින්න බෑ. ඉසල චිත්තක්ෂණේ මොකක් හරි තෝරලා තිබ්බට. නම් කළා තිබ්බට. අඳුනගන තිබ්බා. ඒ අඳුනගත්ත ගමන් ඊගා චිත්තක්ෂණ අපි විවෘත නැහැ. අපි අර පරණ චිත්තක්ෂණේ පුස්කකා ජීන ජීවත් වෙන්නේ. පුරාණේ වළඳනයි කියලා කියන්නේ. පුරාණේ වළඳන කියන්නේ කක්ක වළඳනයි කියන එක. ඉසකාව දාන වෙස්සෝට මාමණ්ඩේට බුදු කෙනෙක් කවුදක පින්නපත් ඇවිල්ලා තියෙනවා. ඒකට ඉතින් අර හමුතු හිතගෙන ඉන්නවා මේ මෙයා මිගාර මාතු ඒ මේ මිගාර කැමති නේ දාන දෙනවට. ඒකට විසාකාව කියනවා අපේ ස්වාමීන් වහන්සේ එහා ගෙදරට වඩින්න මේ වෙලාවේ මගේ මාමා පුරාණේ වළඳන වෙලාව කියලා. ලොක්කට දදේන. පුරාණ කියන්නේ කක්කවලට. කක්ක කියන්නේ පුරාණ කියන්නේ පෙරකට පින වළඳන්නේ නේ. මේ වෙලාවේ පිනක් කරගන්නේ විචුයි සාකාව කියන මං කියුවේ මෙහෙම මම කියන්නේ අලුත් පින් කරන්න ඕනේ දැන් මේ පෙරණ පිනට තිබ්බ දාණය වළඳන සක දාණයක් දෙන්න එතකොට යන්නේ කියනවා මම ආමන්නේ කියනවා උඹ දැනගනින් උඹ මේ ලේලි මං කියන දේ ඉන්නවනේ පුරාණ කියලා කියන කක්කවලට ඊට පස්සේ සාකාව කියනවා මේ තීන්දුව කරන්න යන්න එපා බමුණාට දෙනෙක් ඇවිල්ලා හදිසියක් වුණා තීන්දුවක් ගන්න ඒ හැට දිනකින් අහලා කියන දෙයක් අහගන්නේ නාඩ ගහන එනවා එනකොට බමුණාට මේගොල්ලෝ කතා කරලා කියනවා මේ අදහස් කරන්නේ මේමය පෙර පින වැළඳුවාට අලුතෙන් පින් රස කරගන්නේ නැහැ කියලා ඊට පස්සේ බුද්ධහගම දානවා ඊළඟ තමයි අම්මගේ ලේට මේ අම්මා කියලා වඳින්න පටන් අරගන්නේ. ඒ නිසා අපි අද ඉන්නේ පුරාණේ කකා. පෙරකල පින කකා ඉන්නවා. නමුත් ඉදිරියට කරගන්න දේ මේ නම් අපිට ඉදිරිපත් වෙන දේට දාන නම්වණන් වලින් තමයි ඒක තියෙන්නේ. ඒ නම දානවා කියන්නේ මහුවෙලා. දාන්නේ හොඳ නරක දෙක එකතු කරලා. ඒ එකතු කිරීම තමයි උතන කියන්නේ ඇතුළත කියලා. ඒක ඇතුළත ගත්තら කමන්නේ. ඒක වැටෙනවා අවිද්‍යාවටත් අන්නවටයි. එහෙම නැතුව මේ ඝන පොළවේ ස්වභාවයෙන්ම ද්වේෂ සහගතයි, කුට්ටි ස්වභාවයෙන්ම තෘෂ්ණා සහගතයි කියලා ගන්නෑ. ඒ දේ වශයෙන් ඉව පිළිගන්නේ, ගැටුමත් එක්ක ඉව පිළිගන්නේ අපි නම් කිරීම හරහා. අපි දෙන අගයන් ආඩම්බරෙන් තමයි. ඒ විදිහට ගත්තොත් අපි ධාතු මනසිකාරය නෙවෙයි තීන්දුව කරන්නේ, මේකේ ඇති වෙන මනාපමනාප දෙක හරහා. ඒ සඳහා ඇති වෙන මනාපමනාප දෙක හරහා තමයි මේ මනාපමනාප දෙක යනකොට සංස්කාර වලට වැඩි බාර වෙයි. අපි ඒකේ පිහිටන ආකාරය තමයි වැඩි බාර වෙන්නේ. ආසස් වයිනස් තාන කුසලතා අත්තාන කුසලතා ගැන තාලනුන් සානන්තන් අපි භාවනා කරගෙන යනකොට භාවනාවේදී අපිට ප්‍රකෘති ස්වභාවයක් ඇති වෙන ස්වයිනස් ප්‍රකෘති ක්‍රියාවෙන් බොහොම ක්‍රමානුකූලව ජීවත් වෙන ස්වභාවයක් ඇති වෙනකොට හැඟීමක් ඇති වෙන සයනන්ස් ඇත්තටම පෙරකල දවසේ කියන්නේ මේ ජීවිතයේ පෙරකල දවසක් මට මේ ಗುಣ තිබ්බා කියලා ගැටි සයනන්ස්. නමුත් ඒක මොකක්hari විකෘති සභාවයක් කියන දරදිලා දිනන සයනන්ස්. එතකොට මේ එතකොට යාර භාවනා කරලා කරලා යම් ප්‍රතිඵල ගන්නකොට අර අවස්ථාවනි මේ අවස්ථාවයි සම වෙනකොට සමහරට එතන සයනන්ස්. එතකොට මේ මෙච්චරනේ කැප වෙලා භාවනා කරලා එතනයි මෙතනයි සම වෙනකොට අතනදි වැරදුනේ ඇයි කියන කතාවක් මේ වර්ධනගල දිනසයන් නැහැ සර් මේ ඉතින් ප්‍රතිදාන්ත සඳහන් කරන්නේ ඉරපායන් වලට මල උඩට ඇවිල්ලා තිබ්බොත් ඉරීලියට මල පිපෙනවා. එතන මලට බෑ පිපෙන්න ඉර නැතුව. ඉරට බෑ පිපෙන්න මල නැතුව. මල වතුර යට තියෙනවා පිපෙන්නේ නැහැ. ඒ නිසා මල උඩට ආවට පස්සේ ඉර පෑවේ නැත්තම් පිපෙන්නේ නැහැ. ඉතින් එතකොට මල පිපීම සඳහා එතෙන් යන කම්මල ඕජාව අරගෙන පොහට්ටුවක් ඇවිල්ලා වතුරින් වටලා බලාපොරොත්තු වෙන ගතියක් තෝරන ඒකට ඉර පෑවෙ නැත්තම් වෙන්නේ නැහැ. ඉර පෑවන දෙක එකතු වෙනවා කියන එක මලේම ගුණයකුත් නෙමෙයි. ඒ වගේ තමයි දෙක තියෙන. ඒ වගේම හැම බීජකම සජීවීතාවය කියලා එකක් තියෙනවා. viability, viable. වතුර වැටෙන්නේ නැති වුණොත් කාම කැපෙන්නේ නැහැ. ඇටේ පිපිලා එන්නේ නැහැ. ඒ නිසා මේ පිටරට තියාගෙන බී වල පැලවීමේ ශක්තිය තියෙනවා. ඒ විභව ශක්තිය තියෙනවා. මොන චාලක ශක්තියක් වඩටපත් වෙලා නැහැ. ඒකපත් වෙන්නේ ඒකට අදාළ මිහියෝජාව පෘථිවියෝජාව ලැබෙන්නේ. පෘථිවියෝජාව ලැබෙන්නේ නැතුව මල කණු කැපුණොත් ඊට පස්සේ පැලේට ජීවත් වෙන්න වතුර නැහැනේ. වතුර වහින පරිසරයේ විතරයි මුල්ලා දින්නේ. කණු කැපෙන්නේ. ඒ තේ නිසා ඒ අවශ්‍ය පරිසරයේ නැතුව බියට වියට උපරන්නේ. කිකිලි පිටතේ පැටිය කොච්චර ඇතිලි මෝරලා ගියත් කිකිලි කඩන්නේ නැහැ.
පැටියම කඩාගෙන එන්න ඕනේ. පැටිය කඩන්නේ හොඳටම ඇතුලේ තියෙන වැඩ ටික ඉවරුනාට පස්සේ. ඉතින් ඒ වෙලාවට ඒ කඩන කැඩිල්ල ඇතුලේ තහට ගන්න ඥානකින් තමයි සිද්ධ වෙන්නේ. කවුරක්වත් ඇවිල්ලා අපිව නිවන් දක්වන්න බෑ. ඒතර ප්‍රඥාව තියෙනවා තමයි පිපෙන්න පෙළා නැහැ තමයි. කට කඩෙන්න වෙලාවමදි. එතකන් ඉන්න ඕනේ. එතෙන් එනකොටම ඒ කට කඩන්න ඕන පරිසරය හැදෙනවා කියලා බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා. කිකිලි පැටියගේ මේ කොපර කට එනවලු හරියටම කට තියෙනවලු. මුකතුඩත් එනවලු කටට. ඉතින් මූට එනවා ධමල අයින් එකයි තියෙන ඕන මගුලක් වෙච්චවයි කියලා ඌ තමයි ධමල අනින්නේ. කිකිලි කවදාවත් කඩන්නේ නැහැ. ඉතින් එතන තියෙනවා ස්වභාව සිද්ධිය. පරිසරයේ මේ මෝරණකන් ඉන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා කෑවත් අමුවම කන්න වෙන්නේ. ඒ කියන්නේ අපි කෙල්ලෙකුට ආදරය ප්‍රකාශ කරාට ඒ කෙල්ලගේ පැත්තෙන් අපිට අනුමැතිය ඉන්නේ නැතුව තනිමතයට කරන ගියාට දීගේ හරියන්නේ නැහැ. කෙල්ල සුකුමාරයි. ඒ වුණාට කරගන්න දෙයක් නැහැ. මම කියනවා තෝ එන්න ඕනේ. මම තෝ උස්සනවා කියලා ගිනිච්චර මොන කරන්නේ. ඒදී හරියන්නේ. ඉතින් අපි ඒ කෙල්ලට පහසුකම් දෙන්න ඕනේ හිත මේ බහ දෙනකම්. බහ දෙනවයි කියලා එකක් තියෙනවානේ. ඉතින් හැම සත්තු සත්මේ මේකමම පක්ෂිය පිරිමි සතා ඒ ස්ත්‍රී සතාට ගැළපෙන විදිහට පරිසරය සකස් කරනවා. සකස් කරලා නටනටා ඉන්නවා. ඊටවට එතෙන්ට එනවා ගෑනුවයි. ඇවිල්ලා එකියක් හා කියන. ඉතින් අපි කැමති ඉර ඔන්න නැටුම් පටන් ගන්නවා. ඉතින් ඒ අපිට වෙලා තියෙන්නේ එහෙන් දෙන්න ඉස්සලා ගන්න හදනවා. ආදරේ උදුරලා ගන්න බෑ. ඔය පොඩි ළමයිගේ වැඩේට ගියාට පස්සේ අපිට තේරෙන්නේ සතිපන්සලේ හැමෝටම පොඩි ළමයික වැඩ කරන්න බෑ. වැඩ කරන ගත්තට පස්සේ අම්මට ඊරිසියා හිතෙනවා. අම්මට තාත්තට ඊරිසියා හිතෙනවා. සතිපස්සලේ ටීචර් කී ගමන් අර ළමයි පුදුම විවෘත වීමක් කරලා ගෙදර ගියාම කතා කරන්න තිබි. අම්මට තාත්තට රොස්ස දාගෙන ලොයින්නේ. උඩි ළමයි මේ දාම්පස්සලේ මේ සතිපස්සලේ කී ගමන් ඉනවා නටලා කවි කියලා කමටහන් වර්තා දීලා වැඩ කරන හැටි බලනකොට වෙන වෙනම කතාවක්. يعني පොඩි ළමෙක් දිනා ගන්නවා කෙල්ලෙක් හිත ගන්නවා එහෙනම් දැන් අපි භාවනාවට කෙනෙක් නැවෙනවා කියන එක ලොකු තාන්ති කී විතර කවදාවත් නමන්නේ නැහැ. මේ මහා භයානක දෙයක් කවුරු හරි මේ නැති කෙනෙකුට මේ භාවනාව ගන්න හදන එක. එයාම ආවට පස්සේ උට කණ්ඩ ගල මොකට දෙයක් ඔය පැන්නේ හෙරවරි අන්නේම කියලා ගත්තා. අන්න වැඩේ සුව. එතකොට ඌ ඉන්නේ කහාගෙන ඉති අඬාගෙන වැටිගෙන ඉති ගැලපෙන්නේ නැහැ. වන්දිටි කියදී වාලි ඉහි කඩ වැටෙන් ගැලපෙන්නේ නැහැ. ඒක තමයි සෙන්කමයි. ඉතින් ඒ නිසා මේ පරිසරය තීරුම් අරගන්න ඕනේ. ඒ පරිසරයේ අපේ පාලනේ තොරයි. හැබැයි පරිසරය ලැබෙනකන් අපි තල්ලුව දාගෙන ඉන්න ඕනේ. එන භාවනාවෙත්ෙන් පිටිලා බලාගෙන ඉන්නවා අවශ්‍යතාව වෙනකොට වෙයි. ඒ නිසා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ ගියොත් ඇයි මෙච්චර මම හන්සුනේ ඇයි මේ පැත්තේ මට මේ අවශ්‍ය දේ ලැබුණ නැත්තේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකට මේ පැත්තට අපි ආත්මයක් දෙන්න හදනවා. මේ පුළුවන්කම තියෙද්දි මාව නිවන් දැක්කේ නැහැ කියලා. එහෙම ආත්මයක් දීපු ගමන් මූලධර්ම වලට විරුද්ධ වෙනවා. මේ පන්දිසාන්දි බොහොම ලස්සනට ඒක කතා කරනවා. ඔබ සීිට සියක් හේතු සම්පාදනය කරපන්. බින්කේද ඵල අපේක්ෂාව නැති කරවයි. පුරිම හේතු සම්පාදනය කරපන් ඵල අපේක්ෂාවෙන් තොර ඉතින් අමනුස්සයිනේ. කරන්න තියෙන උපරිමයක් කරන්න ඕනේ. 180 නෙවෙයි 170 නෙවෙයි 150 නෙවෙයි උපරිම කරපන්. කරලා බලාපොරොත්තු නැතුව ඉන්න. ඉතින් ඒක තමයි අම්පිටි රාහුල හමුදු කියන්නේ එහෙම මහානකම කරන්නත් රහත්ලා ඉන්න ඕනේ. පැවිදිලා ඉවර වෙලා පැවිද්ද හරියට කරන්නත් රහත්ලා ඉන්න ඕනේ. ඒ තරම්ම මේකේ ප්‍රෙස්ටිජ් එක තියෙන්නේ කරනවා උපරිම කරන මොන දියා බලන්නේ මේ කරන්නේ මොන දියා බලන කරන්න ඕන අම්මා අප්පාට කරනට වැඩිය කරනවා හැබැයි කවදාකවත් මොකද බලාපොරොත්තු වෙන්නේ එතකොට මං කියන නිවන් දකින්න ඕනේ යාට අය වෙනම මේක බලලා නිවන් දකින්න ඕනේ මේ ප්‍රතිපදාවම පේනවා මේක සාමාන්‍ය මනුස්සත්වයේ ඔසවා තබන වැඩක් තියෙන්නේ කිසියම් ඵල අපේක්ෂාවකින් තොරව උපරිමයේ කරපන් කරන්න බෑ කරන්න බැරි තණ්හා මාන දිට්ටි නිසා අපිට හිතෙනවා ওই යක්කෝවා කරලි වල අපිට පාච්චල් කරાવી ඔය නිකන් නෝන්ජලික් වගේ වැඩ කරනවා කියලා ඊයම කරලා බෑ. ඒ මාන්නේ නෝ නැත්තම් දිට්ටිය කියන ඊයම කරලා කොයිද? මගේ නමවත් අඩු ගන්න එක ලියවෙන්න ඕනේ. එතෙන් තණ්හාවක් එනවා මම මෙච්චර කරපුවාට තෑගි දීපා. මම ඊටුටි කරන්නේ. හෙට්ටු කරනවා. ඒ තුන අපිටම තියෙන ෂටමායවි ගති. ඒව නැති වෙන්නේ නැති වෙනවනම් ඒකෙත් ලැබෙන දායාදය තමයි නිවන් නොදක්කට දැක්කා වගේ තමයි. යා දන්නවා ෂුවර් මේ පාර. ඉතින් ඒක බලාපොරොත්තු වෙන්න එපා දුසින් ගණන් වලින්. දුසින් ගණන් වලින් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ කෙරුවට තාමත්ම කලාතුර වෙනතර මේ ගුණේ පිහිටන්නේ. මේක තියෙන්නේ තේරවාදේ විතරයි. කිසිම ආගමක නැහැ. හැමතැනම තියෙන්නේ නැති ගුණ කියාපාන අඬහැරයක්.
ඒක හොඳයි. ඒක නිසා ඒ කට්ටියට වැඩ දිනවනේ. අපි ඒගොල්ලන්ට වැඩේ කරන්න යන්න දෙනවා. අපි කරන්න තියෙන උපරිමේ කරනවා. මොකද අපි දැකලා තියෙනවනේ ගුරුවරු. උපරිමේදී අපිට උදව් කරනකොට ප්‍රමාණ කරලා නෙවෙයි උදව් කරේ. ඒ නිසා ඊගාවට එනවා සර් උදව් කරපන්. ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව. එතකොට මේ මල පිපුණාට ඉරපායන එක අපෙන් පරිපායි අපේ පරිබාහිරයි. බුදු කෙනෙකුට මේ ඕන වෙලාවට බුදු වෙන්න බෑ. ඒක වේසාක නැගතෙන්න ඕනේ. උප්පත්ති සිද්ධ වෙන්නේ වෙලාවට බුදු වීම සිද්ධ වෙන්නේ මේ වෙලාවට පිරුණා පහන්නේ මේ වෙලාවට. බුදුන් සිනේකත් බලන්න යන්නේ නැහැ. දැසේ දන්නවා මේ තුමේද තාපස කාලේ ඉඳලම වැඩේ සිද්ධ වුණේ වේසාක පුණ්‍යමී දවසට. එදාට එනකන් කවුරු ආවිල්ලා කිව්වට පොඩ්ඩක් මං කරලා යන්න කෝච්චි යනවා ඉතින් හදිසි දුවගෙන යන්න නෑ කමන්නේ. හදිසි නම් බාප්පා යන්න මං හිමිටින්නම්. ඒ ඉන්නේ මොකද බුදුන් සේ දන්නවා මේ කාලේම වරන්ඩ ඕනේ කියලා. ඒක අද මිනිසු ගාව නෑ. අද මිනිසුන් තියෙන ක්ෂණික ඉන්දියාවක් මං 18 මාසෙ පොල් 18 මාසෙ කොස් ඉක්මන් කොස්නේ. ඒ ඉක්මන් මැරලා යනවා. මේ ඔක්කොම කරලා කන හැම එකක්ම තියෙන කට්ටිය ඉක්මන් මැරලා යනවා. මේ ලෙඩක් ආවත් ඉවසන්න. ලෙඩේ එන්නේ පණිවිඩයක් දෙන්න. ඒක යටපත් කෙරුවොත් ඊට පස්සේ ඉතින් පණිවිඩ දුන්නේ නෑනේ. වයින කාර්යය ගිහිල්ලා. මේ ලෙඩි කාවිය. ඉන්දියාවේ මේ බල්ලුකද මිසුන් ලෙඩේ එන්නේ නෙවෙයි. තෝ කාවිය. අපි පොඩි එකා කියනවා ඒ කාලේ පොඩි කාලේ පොඩි උන් හෙම්බේ නෑ ඌ සෙමටික හේරම කනවා. අරි ශප්පිරියයි කියන්නේ. පෙරේද තිබුණා මේ මේ මයින්ඩ්ෆුල් මැගසින් එක. ඒක ස්ටඩි කරලා. පොඩිවා පොඩි කාලේ ඌට හම්බෙන්නේ සෙමටික ඌ එළියට දාන්නේ ඌ දොඩක් ගා කියලා දාන. ඒකේ ගුණයක් තියෙනවා. පොඩි එකා ඉන්න කාලේ කියන්නේ ඌට හොරිලා ඌ අපිට ලොකු නරදස කණ්ඩායම් බෑනේ. මේ කණ්ඩායම් අපිට අපිරියයි. බලයින්ට අපි ඒ වගේ ඒ වෙලාවට ඒ වැඩේ කරන එක ඔය අපි හිතන මේ ලෝකේ සම්මත මට්ටමක නේ වැඩේ හිතේ. ඒ නිසා ඉර පායනකම් හිටපන්. මල පිපුරට ඉර පායන්නේ නැහැ. ඉර පායනකම් මල පිපෙන්නේ නැහැ. ඒ නිසා උඩට වෙලා හිටපන්. ඒ ඉවසීම නෑ. ඒ ඉවසීම තමයි අන්තිමටම කියන්නේ මේ සමග්ගාණ තිතික්ඛා මොන තිතික්ඛා කියලා තියන්නේ සබපව සාකරණ ගාථාවේ. කන්ති පරම තපෝ තිතික්ඛ ඉවසීම පරම සැපයයි තිතික්ෂාව නම් කියලා කියනවා. තිතික්ෂා කියන්නේ ඔක්තමන්ට කරන්න තියෙ උපරිමේ කරලා ප්‍රතිඵල මොනම ලකුණක්වත් පේන්නේ නැහැ. ඉල්ලන්නේ බකතයි ගේමට කැතයි. මෙච්චර උඹ මහන්සිලා කරපු දෙයට ප්‍රතිඵල ඉල්ලුවා නම් ගේමට කැතයි. ක්‍රමී හරිනම් ප්‍රතිඵල ඉන්න ඕනේ. වෙන ධර්මිකේ නේද තමයි සත්‍ය ඒකායනෝ අයම් බික්ක වේමකෝ. චම්මම් මිත්‍ර භාවනා කරලා එයි මට හොවන්නු නැත්තේ මට මේ අර්ග නැති වුණා කියලා අරිම කැතයි ඔබ කරපු ටික තේරම අසුචි වලකට වැටෙන්නේ කරපන් කරපන් හිටපන් ඉතින් ඒකදී මම දැක්කේ ඥානාරාම සාංශි පන්දි සාංශි බුරුමේ ඇත්තු දෙන්නේක් වගේ හිතා ගන්න බැරි සේවයක් කරනවා හැබැයි දසම ස්ථානයකවත් අපේක්ෂාවක් නැහැ කියලා තියෙන්නේ ඒ සාංශි සාසන වැඩ කරනවා බාලබඩු ගන්න එපා වමතින් කරන්න එපා උප්පරීමෙන් කරපන් හැබැයි සාදු කියලාවත් අපේක්ෂා කරන්න දෙන්න. ඒ මිසු සාදු කියලාවත් අපේක්ෂා කරන්න එපා. ඒක කැතයි. අපිට ආපු પરම්පරාව ඊට වඩා උතුම් પરම්පරාවක් උපරීමේ කරපන්. 100%ක් හේතු සම්පාදනය කරපන්. ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂා කරුවන් ආර්ථික විද්‍යාවට වැටෙන්නේ. ඉල්ලුම සපයන්න ගේමට කැතයි. ඒ නිසා මනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා අම්මා අපට හිතෙනවනේ වී වී කොත්තු මයින් කොට බඩගිනි වෙලා මාගිය කල පුතුගිකට මනලා වී පතක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට මනලද පුතේ කිරි දුන්නේ මානුබට කියලා අම්මා කියනවා ඒ වගේ මේ පොත්වල තියෙනවා කියවන්න පොත ඔක්කොම කියවේ නැතුනට කමන්නේ මේ කිසිම තැනක හිමිකම් ලැබෙදී නැත වෙන ඕන පොතක් අරගන්න හිමිකම් ලැබෙදී කිසි තැනක වරණ කාටවත් අයිතිවාසිකමක් තියෙන ලෝකේ තියෙන උතුම්ම පොත හැමදේම තියෙන පොත හිමිකම් ලැබිලා නැහැ ඕනම කෙනෙකුට ඕනම කොටසක් උපුටා ගන්න පුළුවන් මේ ඊට බාල පොත් හැම එකෙම ලියලා තිනවා කොටසක් හරි උපුටගත්තොත් උපුටා ගත්තොත් නඩු ෆොටෝකෝපියක් ගත්තත් නඩු මේ තීන එකක් අයකයි එහෙම කියලා තියෙන පොතේ මොනවක්ක් ගන්න එපා මෙන්න බඩු නැන්ලා නෙවෙයි බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන්නේ අපිට කොහෙදයි ජීවත් වෙන්නේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මෙච්චර වැඩක් කරලා තපස්සයක් අකෝ මට නෑ තාම ධ්‍යාන භාවනාවක් ලැබිලා කියලා කාට කියන්නේ ඒ නිසා අපි වැඩ කරන්නේ නැහැ කියලා මම කවදාකවත් කියන්නේ නැහැ අපිට තියෙන තුච්ච පාහර කුප්ප ගතිය තමයි බලාපොරොත්තු වෙන්නේ
අවසන් සාකච්ඡා කරද්දී පස්සෙ දින 8ක් අතර වෙලා ඉතිසැන තව සතියක් ඉඳ අවශ්‍ය ඉඳන අවවාසීනි දින 8ක් අතර වෙලා ඉතිසැන තව සතියක් ඉඳ අවශ්‍ය ඉඳන අවවාසීනි මේ විරෝධත්වයක් නැත්තම් කාට හරි මොනවාරි කෙනෙක්මක් වෙලා පිළිවීමට අවුම්කම් ලැබෙනවා අපි සංඥා හෝ ඒ කරේ කීපකට ඒ සංඥාවෙන් ඉච්චරම මේ සංඥාවකෙන් ලකුණක් තියෙනවා ඒ ලකුණ අඳුනගත්තොත් ඒ ලකුණ අඳුනගෙන ඉන්සාකල් සංඥාවක් මේ කොහොමද පටි සංඥාවක් පටිවිආපෝ තේජෝ වායත බෙදන්නේ බෑ එතකොට සංඥා ගොඩක් විතරක් තියෙනවා ඒක එතකොට පැටල ගැටියක් තියෙනවා මේ ඇත්තටම මේ පටිවිආපෝ තේජෝ වායය කියලා ආකාශේ අපේ දෙන්තරෝති බත තියෙන එකයි වගේ එකයි වගේ නේ එකයි කියන්නේ සංඥාවක් ඒක එතකොට ඒක ගැන සැකයක් නෑ ඒකට හේතුව සූදානම් ශරීරය අපි අන්න ඉස්සලම දන්නවා නම් ආපු මොන දෙයකට හරි නමක් දෙන්න ඉස්සලා ප්‍රകൃතියක් තියෙනවා ඊට පස්සේ තමයි නම දෙන්නේ නම දෙන්නේ කක්ක හිතෙන් නම දෙන්නේ ප්‍රകൃතියක් තියෙන ප්‍රകൃති ශක්තිය කියලා කියන්නේ ඒ ශක්තිය වලට තමයි පස් ආකාරයට කැඩෙන්න පුළුවන් පට වියාපෝ තේජෝ ආකාශ ගැබ් ගේ නම දාපු ගමන් කක්ක වෙලා ඉවරයි. පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි. ආකාශ ওই පහ කියලා කියන්නේ කෙලසිච්ච හිත. ඒ වෙනකොට ಜಾති හොඳ නරක ඔක්කොම පැටලි ඉවරයි. ඒ ඔක්කොම වෙන්නේ ඉතින් මේ ශක්තියදී තියෙන්නේ. අපි සූදානම් ශරීරයේ කියන ශක්ති වශයෙන්ම අල්ලන්න පුළුවන්. එයාට නම දානවා දාන්න පුළුවන්. අපි දැනගෙන දාන්නේ මේ ඛණ්ඩෝණ තමයි කවර ගා තල ගා කරන්නේ. අපි සිංගල කියපනක් තියෙනවනේ කණ්ඩෝණේ නේද කපරක තලගෝය කරගන්න ඒ ඔක්කොම තමයි අපි ෂටගති මායවි ගති කියන්නේ. ඒකට උත්තරේ තමයි අප්‍රමාදී. සූදානම් සතියට කියලා කියන්නේ. ඔය මේ බාලදක්ෂින් කාදාවත් කරදරෙන්නේ නැහැ නේ. මොකද ඒ කට්ටියගේ පළවෙනිම එක තමයි බාලදක්ෂ ව්‍යාපාරේ පළවෙනිම මේ ආත්මෝපදේශය තමයි සූදානම් සතියේ. සූදානම් සතියේ එනවා නම් ලෙඩවල තියෙනවා ලෙඩවලට විවිධ නම් තියෙනවානේ. සූදානම් ශරීරයේ ඉඳලා කවුරු හරි උණු වතුරයි ලුණු වතුරයි පාවිච්චි කරනවා කිසිම ලෙඩක් එන්නේ නැහැ. ලෙඩ පහුණොත් තමයි විෂ බීජ බාටපත් වෙලා රෝගයක් බාටපත් වෙන්නේ. මේ රෝග මූල බීජ ඕනම දෙයක් උණු වතුරේ ලුණු වතුරේ සනීප කරන්න පුළුවන්. පහුණොත් ඉතින් දොස්තරලා ගිහිල්ලා ස්පිරිතාලේ ගිහිල්ලා තියටර් රෙකෝඩ් කරන්න බෑ. පොඩි කාලෙම කඩපක්. ඒක කරන්නේ නැතුව ඒ කියන්නේ කඩන්න පුළුවන් වෙලා නියපොත්තෙන් කඩන්න වෙන්නේ නැතුව නැත්තම් යනකොටම සූදානම් ශරීරේ නැතුව ගියොත් හුඟා ටෙක්නික් ඕන කරන භාවය. ඉස්සරහට යනකොට වෙන්නේ දන්න මේ ලෝකෙ මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ ඔක්කොම කක්කා. ඔක්කොම තියෙන්නේ දුක්ඛ සත්‍යයේ. දුක්ඛ සත්‍යයේ ගෑණි ගෑණි නා හොටු ගෑණි වෙච්චාමකෝ කැහි ගෑණි වෙච්චාමකෝ. දෙක මේකනේ. සූදානම් ශරීරෙන් ගියොත් ඒ මූල ශක්තිය පට වියපෝතේජ වෙන්නේ ඉස්සලා මූලික தත්ය අහුවෙනවා. සක්මන් කරනකොට අපි හැරෙන තැනදී හිත පිට යන්න තියෙනවා කියලා දැනගෙන ගියොත් අපිට කවුරු හරි එන සුද දකින්නකොටම දන්නව දැන් කකුල නෙමෙයි හිත තියෙන්නේ ඇහි සුද ගෑණියෙක්ද මිනිහෙක්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා සුද දකින්න පමණින් අපිට පුළුවන් වෙනවා ඔන්න පුතේ වැටපැන්නා ගේල් කන වැටපැන්න හොරාරි ඉස්සෙල්ලා කමී අපි කතාවක් තියෙනවා මම ওই සුද දැක්ක මන් දන්නේ ගෑණිද මිනිහද කියලා කතාවක් තියෙනවා උදක් මන් දැක්කා එනේ හොල්මන දැක්කා මං ඊට යට ගියේ නැහැ මං එතකොටම හරවලා අපව ගත්තා ඊට පස්සේ ගියොත් තමයි ගෑනිද මිනිහද කියලා අහුවෙන්නේ අහු වුණොත් ඊට පස්සේ තිය අමාරුයි වැඩේ ඊට පස්සේ ගෑනිත් මන් දන්න කෙනෙක් නම් මං වෙතට නම් එන්නේ පිළිමද හිතෙන් නම් එන්නේ බාලක් මං කරන බව මතක නැහැ ඒ නිසා මොනම දෙයක මුලින් ඇල්ලුවොත් ඒක නියපොත්තෙන් කරන්න තියෙන ගතිය වැඩි ඒක අප්‍රමාදයට දාන එක සතියේට බොහෝම ආධාර කාර්යයක් ඉතින් සතිය ප්‍රමාද දෙක ළඟ ළඟ වැඩ කරනවා ඉස්සරහට යන්න යන්න සතිය දෙයක් වෙලා වැරදිලා පමා වෙන්න දෙන්නේ නැතුව වැරදිනකොටම දැනුවත් කරනවා අවදි කරනවා එතකොට ඒ වෙලාවේදී ඇත්තටම මුකුත් කරන්න ඕනෙත් නැහැ බයටම ලෙඩ රෝගද කරදරද නැතුව යන්න පටන් ගන්නවා ඒ රජ කෙනෙක් හිටියලු කවි ඉගෙන ගන්න ඕනේ නැහැ ඉතින් ඒ රජු වෙන කවි මතකෙ දිනේ ඒක කවියක් කියලා දුන්නේ එක පදයයිලු ඒක විතරලු මතක තියෙනවා කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන වාමම නොදනින්දෝ කරගලක ගායන ඒ හතරේ පද හතරටම එකමලු කියන්නේ. මේ සක්මන් කර කර මේ ආමුදුව මේක කියනවා. කරගලක ගායන වාමම නොදනින්දෝ කියන්නේ කරගල ගන්නවා කියලා කියන්නේ දලිපිය ගන්නවට. එතකොට කර්ණ වැය මෙයාට
මේ එනකම් මේ රජුරෝ ඉන්නේ කර්ණවැමේ ඇවිල්ලා ගහනවා ගල. ඊට ඉස්සෙල් දවසේ මට රුපියල් ලක්ෂයක් දෙන්නම් කියලා බෙල්ලෙන් කවපන් කියලා සල්ලි දීලා තියෙන රජුරුවන්ගේ. අද අද රජුරුවන්ගේ ඉස බාන වෙලා ආයේ බෙල්ලෙන්ම ඇදපන්. දැන් ඌ කරගල ගන්නවා. ඒතු රජුරෝ කියනවා කරගල කරා එනවා මම නොදනින්දෝ කරගල ගගයි. අරුවට බඩ දාලා බඩ යන පටන් අරගත්තලු කර්ණවැමියට ඇදලා ඇඳලා කිව්වලා මේ බුදුහාමුදුරනේ මට සමාව දෙන්න මට දෙවි උදහස ලකුණු තියලා ඊට පස්සේ රජුරෝ ගණන් ගන්නතු කරවන හිට ඊට පස්සේ කිව්වලු වහන්සේ දැනගෙන තමයි කිව්වේ කරකල ගා එනවා මොන දනින්දෝ කියලා මට ඊට ඉස්සෙල්ලා ඔබ වහන්සේගේ බෙල්ලෙන් කපන්න අවසරයක් මායමතිකෙන් ලැබිලා. එහෙනම් ඒකට ඒ මිනිස්යාගේ පරිචිත්‍ය ඥානය ඕනේ නැහැ. ඌම පරිචිත්‍ය ඥානය දීලා පණක් දෙනවනේ. නැරදිලා කියවිච්ච කවිය. සාවදීන් ඉන්නවනම් ඔය කිසිම අපලයකට කිසිම දෝෂයකට කිසිම විස බීජයකට එන්න බෑ. පිලිගන්නේ නැතිකම තමයි පටන් ගන්නකොට කිව්වේ සතිය ඔක සියල්ලට මුල අප්‍රමාදේ සියල්ලට මුල කියලා තේරුම් ගත්ත මිනිස්සයා අපරාජිතයි හැම වෙලාවෙම ඉහළ යනවා. ඒ මිනිස්සු කියනවා අරක වෙන්න පුළුවන් මේක වෙන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලන්ගේ හිතවල තියෙනවනේ කසට ඉවෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ ජීවිතේ. මෙයාට කියන්න තියෙන්නේ එහෙම වෙන්න පුළුවන් ආරසාවක් තියෙනවා. මේ මට විශ්වාසයක් නොකිය කියනවා. විශ්වාසයක් තියෙන මොකුත් වෙන්නේ නැහැ. වෙන්න බෑ. මොකද මට මේ න්‍යායපත්‍රයක් නැහැ. මන් දන්නවා මේ ලෝකේ කවුරුවකටවත් කවුරක්වත් එන්නේ නැහැ තමන්ගේ වාසිය නැතුව. ඕනම කෙනෙක් කරන දයක් කරන තමයි ඉති කියුවාම කො. යාළුවා නෝළුව මොකක්වත් නැහැ කලින් කතා කරපුවාම හරිම ලේසි වැඩි. කරන්න බෑ අපේ භාෂාව හරිම චපලයි. අපි කතා කරන්නේම කවුරු හරි යාපු කරවන්න. යාපු වෙන්න. ඒක හිට ගන්න. ඒ කරනකොටම සත්පුරුෂයාට තියෙන මේ මනුස්සයා අසුචිනි. අවංකව කතා කරනවත් තේරෙන්නේ නැහැ කියන්නේ. හොඳයි. කරලා දාලා පැත්ත කරලා කරන එකයි නෝ. කෙනෙක්ම කතා කරනවා නම් ඔය පොඩි ළමෙන්ගේ තියෙන කතාවේ ඊරව කතා කරනවා වගේ නේ කියන එක නම් කියනවා ගොයියෝ. පොඩි උන් එක වැඩ කරගෙන ගියාම සතියට මොකක්වත් නැහැ කියා කියන්න තියෙන දේ කෙලිම කියනවා. ඉවරයි. ගුරුවරයත් ඉවරයි අම්මා තාත්තත් ඉවරයි සති පාසලේ මේ උපදේශකයත් ඉවරයි. මුඛාවත් නැයින් කරන්නේ. ඒ උන්ට හංගන්න දෙන්නේ නැහැ. එනිසා ඉnde ඉස්සෙල්ලා තද ගතිය මෙලෙ ගතිය ඔක්කොම ඉන්නේ එකම ශක්තියෙන්. ශක්ති මට්ටම මේ දකින්න ගින හරිම අමාරු. ඒකට මම එයා ඉඳලා බෑ. මම එයා දිය වෙලා තියෙනවා. ඒකට පේනවා ඒක පට වියපෝ තේජෝ වශයෙන් නම් කරලා ආකාශ වශයෙන් නම් කරනකොටම හිත කෙලසිලා ඉවරයි. ඒකත් ලොකු දෙයක්. යැනි මිනිහා කියනට වැඩිය. අනිත් දවසේ පට වියපෝ තේජෝ විස්තර වෙන්නේ ඉස්සෙල්ලා මෙහෙම වහනේ මෙතනින් ඇල්ලුවා මොකද වෙන්නේ? මෙතනින් පස්කොලකින් අල්ලනකට වැඩිය මෙතනින් අල්ලව පහම අහුවෙනවානේ. යෝනිසමංස කාර්ය කියන්නේ මේ වගේ තැන් වලින් එක එක අල්ලල ඉඳලා පුරුදු වෙලා මෙතෙන් දැනට එකතු වෙලා මෙතනින් අල්ලනවා. මේ ඔක්කොම කොහොම නිකන් දිය වෙලා යනවා. ඒක තමයි ධර්ම ශක්තිය කියලා කියන්නේ. ධර්ම ශක්තිය කියනකොට මේ මනුස්සයා කියලා නෙවෙයි. හිතනවා ඔබ හන්දේ නම් පරිචිත්ත්‍ය විඥාන ඥානය ඇති කියලා. පරිචිත්ත්‍ය විඥාන නැවෙන්නේ නිකන් ඉන්නවට කියන නිකන් කරගල ගගා එනවාම නොදනින්දෝ කරගල ගගා එච්චරයි කියන්නේ. මතක තියෙන්නේ තේ කවිය විතරයි. ඒකට කර්ණවැමිය නිකම්ම යටත්. අපි මේ හිතනෝනේ මෙයා මට හොඳයි මෙයා නරකයි අරකයි. එහෙම කරපු ගමන් ඉවරයි. එනේ ඔක්කොම එකයි. ආය ගන්නම මේකේ දෙයක් නැහැ. කිසිම කිවිසුමක් ගහගන්න තරම් කිසි කෙනෙක් නැහැ. දුක අවබෝධ කරගන්න මේ ඔක්කොම තියෙනවා. වෙන මොකක්වත් නැවෙන්නේ අවබෝධ කරගන්න දුක. අපි ඔක්කොම අවදි කරලා ඉවරලා මෙයත් එක්ක අසුර පාත්වන කියලා එක්කෙනෙක් වෙන් කරන්න බෑ. ඒකත් දුකටම වැටෙනවා. එතකොට බුද්ධහමකට බයිනෝ හරියට නාස්තිකවාදයි කියන. අකිරේවාදයි, අසුබයි. කිසිම දෙයක හොඳක් දකින්නේ නැහැ. ඉතින් බුදුහාම කියන හොඳක් දැකපු ගිය ඔක්කොම අමාරු වෙట్లా ඉන්නවනම් මොකක් හරි අල්ලලා ඉතින් මේක දැනගෙන කටයුතු කරපුවා. ඉතින් බැන්නයි කියලා කරන්න දෙයක් නැහැ. මම කොයි වෙලාවෙ පොල්තල් ටිකක් ගාගෙන ඉන්නේ දන්නව නැත ගාවත් කොහොල්ල ඇත ගන්න වෙයි. පොල්තල් ටිකක් ගාගෙන ඉන්නේ. ඒක නිසා ඔය ක්‍රියාවලියේ ඒ වස්තුවට ආරූඪ කරාට ඒ වස්තුවේ විපරිණාමය තුළින් අපේ හිතේ විපරිණාමය දකින්න මොනවත් වෙන්නේ ඉස්සෙල්ලා හිතෙන් මොනම කෙලෙසයක් අහු වෙන්නේ නැහැ. වස්තුව පටවියාපේතු වල බෙදීම කියන්නේ හිත බෙදිලා ඒකට අහු වෙනවා. ඊට මුල් අවස්ථාවේදී ගණන් තුන වෙන්න දෙන්න කියන තමයි යොන්සු මනිකාරිය කියන්නේ. මොකද අපිට එච්චර වෙලා තියෙන්නේ. එන්න ලකුණු දාගන්න මේ මුකේද මේ අපි අතහම් පොතේ ඕකේ කියවෙන පිටුද කතා කරන්නේ. ආ මේ තමයි ළඟ තියෙන්නේ 5360 වෙනි පිටු. ඉතින් ගොඩක් තියෙනවා දෙකේ කරා.
ධාන කුසලතාච අට්ඨාන කුසලතාච නැහැ අපි එවනම් ධර්ම සාකච්ඡාව කෙලවර කිරීමක් වශයෙන් සම්ප්‍රදාන කුල ඉස්තාවතාචාදී කාතා සජ්ජහනාවට පිළිමෙමු. ඉස්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉස්තාවතාචනම්මේහි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittāvācāṃammehi sampadaṃ puṇya sampadaṃ sattā anumodantu sabba sampatti siddhiyā ākāsattā ca bhummattā devānāda mahiddikā puññantaṃ anumoditvā chiraṃ rakkantu sāsanaṃ ākāsattā ca bhummattā devānāda mahiddikā puññantaṃ anumoditvā chiraṃ rakkantu desanaṃ ආකාශත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තු මං කරං ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය සාදු 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 සුපත්ත්වා සුපත්ත්වා සුපත්ත්වා